ආයිබෝ ඔබ අපට ආදරය කළේ කොතරම්ද ඒහා සමානවම අපි ඔබට ආදරය කළා. අපි දෙගොල්ලම එක්කවෙලා මේ වැඩසටහනට ආදරය කරපු නිසා වැඩසටහන දැන් වැඩිවියට පැමිණිලා. අපි අදත් ඒ වගේ සුන්දර වැඩසටහනක් රස සාගරයක්. ඒ වගේම අපි බලාපොරොත්තුවෙන් නැති අපි දැක්කේ නැති වෙනත් මානයක ගීත විග්‍රහයක් තමුන්නාන්සෙලාගේ ගෙදරට ගෙනවිත් තියෙන විත්තිය මට දැනෙනවා. තදා අපි ඉතා ගෞරවයෙන් ආරාධනා කළා අපේ වැඩසටහන් ආකෘතිය තියෙන ඔබට මතක ඇති කලාකරුවෙකු නොවුනත් කලාවට ආදරය කරන යහපත් ප්‍රේක්ෂකයකුට වෙනත් වෘතිකයකුට අපි අවස්ථාවක් සලස්සර දෙනවා අපේ වැඩසටහනේ ගීත 10 තෝරන්න. අදේ වැනි අවස්ථාවක්. අද අපිත් එක්ක එකතු වෙන්නේ වෙනත් වෘතිකයෙක්. හැබැයි ඔහු කලාවට ආදරය කරන වෘතිකයෙක්. සත්‍යජිත් විජේපුර. සත්‍යජිත් ආයිබුවන්. ආයිබුවන් මහේෂ්. එතුමා අපේ ඉතාම සුප්‍රසිද්ධ ලංකාවේ දිගු ඉතිහාසයක් තියෙන ඉස්සර අපේ පුංචි කාලේ අපි අහපු ලොකුම ගොඩනැගිල්ල කියලා කියපු ගොඩනැගිල්ලේ නම තියෙන රක්ෂණ සමාගමක අද වෙනකොට විධායක කළමනාකාරවරයෙක් වශයෙන් කටයුතු සාමාන්‍ය අධිකාරිවරයා වශයෙන් කටයුතු කරනවා. ඒ වගේම ඔබතුමා මාලදිවයිනේ එම ආයතනයේම ප්‍රධාන විධායක නිලධාරියා වශයෙන් කටයුතු කරනවා. එතුමා තෝරන ගීත ගායනා කරන්න එතුමා ගීත විතරක් නෙමෙයි එතුමා ශිල්පීන්වත් තේරුවා. මගේ ගීත ගයන්න ඕනේ මෙන්න මේ අය. මෙන්න මේ අය කියලා. ඒ අතරින් අපේ කිසිම විවාදයක් නැතුව අපි ඒකමතිකවම සම්මත කරපු නමක් තමයි අපේ ප්‍රවීණ ගායන ශිල්පී. ඒ වගේම ඔහු ගායන ශිල්පියෙක් පමණක් නෙවෙයි ඔහු විටෙක නළුවෙක්, විටෙක සංගීත අධ්‍යක්ෂකවරයෙක්, විටෙක ගායන ශිල්පියෙක්, ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයෙක්, මේ සියලු දේවල් ලක්ෂ්මණ විජේසේකර. ඒ වගේම යුගගීත ගායනය සඳහා ද අපිත් එක්ක එකතු වෙනවා. එතුමාගේ ඥාති සම්බන්ධයක් තියෙනවා. ඒ වගේම ගැයුමට හපන්කම් දක්වන සජිනි හංසිකා විජේසේකර. ආයිබෝවන් හංසිකා. සත්‍යජිත් මහත්තයා මේ දැන් 2015 මට මතකයි පස්වෙනි හෝ 6 වෙනි වැඩසටහනේදී මේ සනත් ගුණතිලක මහත්මිය සිංදු 10 තෝරන්න ආවා. ඒ වෙලාවේ මේ වැඩසටහන බොහොම ලදරු වියේ තිබුණේ. කවුරුත් එච්චර ලොකුවට වේ කියන දැන් වගේ එහෙම අවධානයක් තිබුණ නෑ. ගීත ගායනා කරන්න ආවේ මේ ලක්ෂ්මන් අයියා. මේ ඊට අවුරුදු 4කට පස්සේ අපි දෙන්න ආයිත් මුණගැහෙනවා. හැබැයි එයා වෙනස් වෙලත් නෑ, මං හිතනවා මං වෙනස් වෙලත් නෑ. කාලේ විතරක් වෙනස් වෙලා. එහෙමයි මට හිතෙන හැටි. ඒ වගේම අද අපේ සංගීත අධ්‍යක්ෂකවරයත් වෙනස් වෙලා නැහැ. එතුමත් ඒ විදිහටම ඉන්නවා. එදත් මං හිතන්නේ ඔහු තමයි මගේ මතකයේ හැටියට විශාරද අජිත් දර්ශන ජයවීර. ඔබතුමා කොහොමද මේ දවස්වල කාලය ගෙවෙන්නේ? මේ දවස්වල මහේෂ් මං මූලිකව මං කියන්න ඕන මං ඉතාම නිහතමානී ආඩම්බරයක් ලබා ගන්නවා ඔබේ මේ ප්‍රේක්ෂකයෝ ආදරය කරන මේ වැඩසටහනට මටත් එකතු වෙන ලැබීම ගැන. මේ වැඩසටහනේ ගෞරවය මම හිතන්නේ ඉතා විශාල ප්‍රමාණයක් ඔබට හිමි වෙන්න ඕන. ඔබ මේ වැඩසටහන මෙහෙවන සංයමය, එහි ඇති විවිධත්වය, ඒ තුළින් රසිකයාට ඔබ දෙන වින්දනය මම හිතන්නේ ඒක මිල නොහැකි තරම්. ඇත්තටම රූපවාහිනී ඒ ජාතික රූපවාහිනී ජාතික නාලිකාවේ මෙවන් අංගයකට දායක වීමත් මම හිතනවා මට ලැබිච්ච ලොකු අවස්ථාවක් කියලා. හොඳයි, ස්තුතියි. ලක්ෂ්මණ අය මේ දවස්වල කලා කටයුතු කරනවාද? නිහඬව බොහොම මහේෂේම ලොකු වැඩ කටයුතු නම් කරන්නේ නැහැ. කොහොමත් මම මේ වැඩි අභියෝග බාර ගන්න කැමති නැති එකේ මට ඕනේ නිදහසේ ඉන්න. මේ සතියේකට මට කතා කළාම මේ මේක අභියෝගයන්නේ අනුංග සින්දු කියන එක අපි කියලම නැති සින්දු නිතර කියන්නේ නැති සින්දු. ඉතින් ඒ අභියෝගය ගන්න උනා සති නිසා
ඒක මිතින් මම වැඩ සටහනට තරි ආදරය අපි යොපිතරන්නේ මුල් ලෝකෙම බලන වැඩ සටහනක්. ඉතින් මේකට සම්බන්ධවෙන්ට ලැබීම මාත් සතුට වෙනවා. ඉතින් ඒක්කොම ඉතින් මේ සින්දු ටික කොමාරි කියාගන්නයි ඕනේ, හොඳින් කියාගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද අදලා කියන්නේ මේ මේ අද මං හිතනවා ඔබට නිදහස නැතිම පැය දෙකක් තමයි මේ යන්නේ. ඔව්. ඔබ කල්පනා කරන්නේ මේක කොහොමද කියන්නේ ඒක තමයි. මම කියව අභියෝගයක් කියලා. ඒක තමයි. සජිනී ඉතින් අද හාහපුර කියලා මීට කලින් රූපවාහිනී වැඩසටහන වල ගීත ගායනා කරලා තියෙනවද? ලොකුවට නෑ. හැබැයි හින්දි සින්දු තමයි ගොඩක් කියන්නේ. හින්දි ප්‍රෝග්‍රෑම් දෙක තුනකට විතර හිටියා. ලොකු තාත්තත් එක්ක මම හිතන්නේ මේ පළවෙනි පාර මේ වගේ වැඩසටහනකට සහභාගී වෙන්න. ඔබත් එහෙම පොඩ්ඩක් බයෙන් වගේ දින්නේ? චුට්ටක්. බිය නොවන්න අයියන්නේ නේද? ගායන සැටි මම ගායන සැටි මම පෙන්වන්නම් කියන බිය නොවන්න ලොකු තාත්තා ගායන සැටි මම පෙන්වන්නම් කියලා ගයන්න තියෙනවා. හරි. එතකොට සත්‍යදිත් මහත්මිය, ඔබතුමා මුලින්ම තෝරලා තියෙන ගීතය නම් ඇත්තටම මේක මේ අපේ වැඩසටහන් මාලාවේ දැන් 200ට ඔන්න මෙන්න 100කට වැඩි ඇවිල්ලා තියෙන මේ ගීතය. ආදරේ උල්පත වූ අම්මා මා ඔබගේ පුතු, මේ ගීතයෙන් ඔබ පටන් ගන්න යන්නේ. මේ ගීතය තුල ඔබ කොයි විදිහටද ගැවසෙන්නේ? ප්‍රේමකීර්ති ඇල්විස් මහත්මයා ලියපු ඉතාම සුන්දර මෞගුණ ගීතයක් ආචාර්ය වික්‍රත්නායකගේ සංගීතයෙන් එතුමාගේ කටහඬින් ගායන මේ ගීතය. මම හැබැයි මේක මෞගුණ ගීතයක් වෙනුවට පුතෙක් මවක් නලවන ගීතයක් හැටියට හඳුන්වන්න කැමතියි. මොකද මට මගේ අම්මට දක්වන්න පුළුවන් උපරිම ප්‍රණාමය තමයි මම මේ දක්වන්න හදන්නේ මේ ගීතය තෝරගෙන. මොකද මගේ අම්මා ඇයි කුඩා කාලේදීම ඇයිගේ මව් නැති වෙලා, නමුත් අපි ළමයි 7 දෙනෙක් මම මේ පවුලේ වැඩමලා අපිව බොහොම අමාරුවෙන් මේ තත්ත්වයට ගෙනල්ලා ඉවසීමෙන් මට මොකක් හරි කලා ෘජිකත්වයක් තියෙනවා නම් මං හිතන්නේ ඒ මගේ මව්ගේ ජානවලින් කියලායි මම හිතන්නේ. ඇය තාමත් එයාගේ අවුරුදු 44ක පුතෙක්ව තාමත් නලවනවා ඒ මවකගේ ගතිය. මොකද හැම සෙනසුරාදම මම මගේ අම්මයි තාත්තයි එක්ක මම කාලේ ගත කරනවා දවල් කෑම. සමහර වෙලාවට අම්මා හිතනවා ඇති මොකද අද මගේ ටෙලිෆෝන් එක වැඩ කරන්නේ නැත්තේ කියලා. නමුත් මං ඒ ගැන වැඩි කතා කරන්නේ නැහැ. හැම සුමානෙකම මම ගිහිල්ලා මගේ අම්මත් එක්ක මං කාලේ ගත කරනකොට මම යනකොට මං ගෙදරින් පිටත් වෙනකන් මගේ අම්මා ගේට්ටුව ගාව ඉඳලා අද්දක වැඳගෙන ඉන්නවා. පුතාය කවද්ද මාව බලන් එන්නේ කියලා. මගේ අම්මට පුදන්න පුළුවන් මේ ගෞරවය ලෝකේ ඉන්න හැම අම්ම කෙනෙකුටම ලැබෙන්න කියලා මං ලක්ෂ්මණ්ගෙන් ඉල්ලනවා මේ ගීතය ගායනා කරන්න කියලා. හොඳයි. ඔබ ඉතුරු කරපු තැන මම පොඩ්ඩක් නැවතිලා මමත් ඒ ගීතය අහන්නම්. ඔබ කිව්වනේ මේ අද්දෙක් එකතු කරලා අම්ම බලන් ඉන්න පුතේයයි කවදද එන්නේ කියලා. ඔබ දන්නවද ඔබේ මව ඉන්නේ යහපත් තැනක, යහපත් වාසස්ථානයක, සෙනෙහස පිරුණු තැනක? හැබැයි ඔබ දන්නවද දහසක් මව්වරු සෙනෙහස සොයමින්, යහපත සොයමින්, සුවසෙත සොයමින් කවදාක හරි තමන්ගේ පුතා ඇවිල්ලා තමන්ව බලලා යනකම්, තමන්ගේ දුව ඇවිල්ලා තමන්ව බලලා යනකම් වැඩිහිටි නිවාසවල, අනාථ නිවාසවල ඉන්නවා. එක්තරා අම්ම කෙනෙක්ගෙන් මම දවසක් ඇහුවා දෙමටගොඩ පන්සලක උඩමාලයේ තියෙන වැඩිහිටි නිවාසයක අම්මලා දෙන්නෙක් හැමදාම මේ ඒ ලොකු බෝඩ් එකෙන් පාර බලාගෙන ඉන්න මට හැමදාම පේන උදේට. බැරිම තැන මම එක දවසක් ඇහුවා. දීපු උත්තරේ තමයි පුතා එනකම්. ඔබ දන්නවද ඒ අම්මට දිනවකවානු පිළිබඳ සිහියක් නැහැ. හැමදාම උදේට හැමදාම අර කාඩ්බෝඩ් දෙක මැද්දේ තියෙන පුංචි හිදසින් මෙහෙම බලන් ඉන්නේ උදේ 8:09 වෙනකොට පුතා එනකම්. ඒ නිසා ඔබේ ගීතේ මම යමක් එකතු කළා. බොහොම ස්තුතියි මහේෂ්. ඔව්. හැම දෙයකම අගේ දැනෙයි. ඒ දේ අපිට නැති වෙච්ච දාට. තියෙනකොට ඒක දැනෙනවා අඩුයි. ලක්ෂ්මණ ගායනා.
ලක්ෂ්මණගේ හඬින් අහනකොට ඒ ගීතය වෙන මිහිනකට ඇහෙන්නේ. බොහොම හැඟීමෙන් ගායනා කළා වගේ තමයි මට දැනුනේ. දැන් ඇත්තටම මේ මට මේ ප්‍රශ්නේ අහන්න හම්බෙලා නැහැනේ ඔබෙන් දැන්. ලක්ෂ්මණ කොහොමද අම්මාගේ ඒ ජීවිතයේ ඔබේ ජීවිතයට අම්මගෙන් ලැබුණ ආලෝකය සහ කියලා වැඩක් නැහැ. ඒ කියන්නේ අපේ පවුලට නම දෙනෙක්. අම්ම හුඟක් දුක්කින්ද. දුක්කින්ද කියන්නේ අපේ තාත්තා මේ අවුරුදු පහෙන් පහට මාරු වෙනවා එක එක පළාත්වලට. ඉතින් ඒ පළාත්වලට ගියාම ওই රජයේ සේවකයන්ට ගෙවල් හම්බෙන්නේ ටිකක් කල් ගිහිල්ලානේ ආණ්ඩුවේ ගෙවල් හම්බෙන්නේ. ඉතින් අවුරුද්දක් දෙකක් සෑහෙන දුක් විඳිනවා. කොහේ හරි තැනක් තාත්තත් හොයාගන්න කොහේ හරි තැනක් හොඳ එයාට පදන් ගන්න පුළුවන් තැනක් කිට්ටුව තැනක් හොයාගන්නවා. ඉතින් ඉතින් අම්මා ඉතින් සෑහෙන දුක් විඳිනවා. ඉතින් ඒ කියන්නේ අර නිවාසය හම්බෙනකන් ඉතින් අර ඒ ජීවිතේ පුරුදු වෙන්නත් ඉතින් අපිවත් ඔක්කොම වට කරගෙන ඉතින් ඔක්කොම එයා තමයි ඉතින් ජීවිතේ අපිවත් කොළදන්නේ. මතකේ අවදිනවනේ. දැන් මේ ඔය දැන් ගීතය විතරක් නෙමෙයි දැන්
ඔබ පෙනුල දීපුේ අත්දැකීම් විතරක් නෙවෙයි දැන් අම්මා කියන චරිතය ගත්තම ඔබේ ජීවිතේ දැන් ඔබ මේ තැනට ගේන්න එක් කරපු කැපවීම ඒ දීපු අනුශාසකත්වය ඒ පෙන්වපු මඟ පෙන්වීම දැන් ඒවත් එක්ක අම්මා පෙරලක් අම්මගේ සතුට කොහොමද ඔබට දෙන්නේ මහේෂ් මගේ අම්මා සෙනසුරාදාට මම කෑම කන්න යනකොට බොහෝ වෙලාවට හවස දෙක විතර වෙනවා මගේ වැඩ ඉවර කළා මේ යනකොට තාත්තා සමහර වෙලාවට කෑම කාලා හරි නොකා හරි තාත්තා නිදා ගන්න ගිහිල්ලා නමුත් මම කෑම කාලා ඉවර වෙනකන් මගේ අම්මා මේසෙගාව වාඩි වෙලා බලාගෙන ඉන්නවා එක වෑංජනයකින් මං අඩුවෙන් කෑවොත් මගෙන් අහනවා ඇයි මේක කන්නේ නැත්තේ තව බෙදාගෙන කන්නද කියලා මං හිතන්නේ අම්මා කෙනෙක්ගේ ලොකුම සතුට තමයි තමන්ගේ අතින් උයන කෑම තමන්ගේ දරුවෝ රස විඳිනකොට අද අම්මගේ අම්මට මුණුපිරි මිනිපිරියෝ ඉන්නවා 24ක් මේකෙන් හුඟක් ඉන්නේ මිනිපිරියෝ හැබැයි අම්මා කොහොම හරි රැයට 8න් පස්සේ මේ හැමෝටම ටෙලිෆෝන් කර කර කතා කරනවා අද අපි ළමයි 7 දෙනෙක් හිටපු ගෙදර අම්මයි තාත්තයි විතරයි තනියම ඉන්නේ නමුත් බලාගෙන ඉන්නවා මාරුවෙන් මාරුවට මම විතරයි කොළඹ ඉන්නේ මගේ අනිත් සහෝදර සහෝදරියෝ මීගමුවේමයි ඉන්නේ නමුත් මාරුවෙන් මාරුවට මගේ නංගිලා මල්ලිලා ඇවිල්ලා අම්මව බලාගෙන යනවා මගේ තාත්තා හරි නිහඬ චරිතයක් හැබැයි ටිකක් මම වස කියලා කියන්න කැමති නෑ නමුත් මේ ඒ වගේ ටිකක් තද චරිතයක් ඉතින් මහේෂ් මට දැන් මම එනකන් අම්මා බලන් ඉන්නවා මොකක් හරි තාත්තගෙන් වෙච්ච අරියාදුවක් කියන්න මං ගාව තමයි අඬන්නේ ඉතින් මට තාත්තගේ පැත්ත ගන්නද බැ අම්මගේ පැත්ත ගන්නද බැ ඉතින් මම අම්මව ඉඹලා කියනවා ඔය ඉවසගෙන ඉන්න කිව්ව ගණන් ගන්න එපා එතකොට අනිත් පැත්තට කියනවා ඔයත් එයා වගේමයි කියනවා ඒ කියන්නේ මාවත් සංසන්දනය කරනවා මගේ තාත්තා මගේ තාත්තත් සුන්දර චරිතයක් මේ ගීතවලට එයාගේ මේ රසිකත්වය වෙන ෘචිකත්වය වෙනස් හැබැයි මගේ අම්මා ගීතවලට හරි කැමති විශේෂයෙන්ම කියනවා මහේෂ් ඔයාගේ වැඩසටහන නෝරදවාම බලන කෙනෙක් මගේ අම්මා අපි හැමෝම මවගේ ආදරේ හින්දා මෙලොවට බිහි වෙච්ච අය ඒ ආදරේ සම කරන්න බැක් කාගත ආදරේ ඔබ තෝරන මේ දෙවැනි ගීතේ ආචාර්ය ඩබ්ලිව් ඩී අමරදේවයන් ගායනා කරන ආරාධනා ගීතේ මහේෂ් මම මේ සින්දුව තෝරගන්න විශේෂ සිදුවීම හේතුවක් තියෙනවා මේ ගීතය අපි මං ඉස්සෙල්ලත් කිව්වා ආදරේ වෙන පැත්තකට මම දැන් යන්න යන්නේ මව්පියන් දෙමව් මවගේ ආදරෙන් සැබෑ ආදරයට මේක 1981 තිරගත වෙච්ච ආරාධනා චිත්‍රපටියේ තේමා ගීතය මේ ගීතය ලිව්වේ මගෙත් ළඟින් ඇසුරු කරන කුලේ අයියා කුලරත්න ආරියවංශ මහත්මයා මේ ගීතයේ විශේෂත්වයක් තියෙනවා මේ ගීතයට සංගීතයේ සපයපු ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ පළවෙනි චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණය මේක. සති මටත් කියන තියෙනවා මේ මේ ගීතය හදනකොට මේ මමත් එතන මොකද අපි අපි ඉස්සර රෝහණ අපි මේ වැඩක් කරනකොට හැමෝම එකතු වෙලා තමයි කරන්නේ. ඉතින් කුල්ලත්න ආරියවංශගේ සින් ලංකා ඔෆිස් එකේ මට මතකයි අපි ඔක්කොම මොකද පළවෙනි චිත්‍රපටිය ඉතින් අපි කට්ටියක් ඉන්න අපේ සහෘදය කට්ටිය ඉතින් අපි ඔක්කොම එක්ක වෙලා මේ සින්දුව හදනවා මේ කෑල්ල හොඳයි කියනවා අඩුපාඩු මට මතකයි මේ රෝහණ කොළයි කුඩේ අපි ඔක්කොම ආනන්ද අපි කට්ටියම එකතු වෙලා මේක හදපු හැටි තාම මට මතක් වෙනවා අතීතේ මම හිතන්නේ ලකි ඔයාට අමතක වුණා මේ චිත්‍රපටයේ සංගීතයේ සංගීත අධ්‍යක්ෂවරු දෙන්නෙක් ආවනේ එච්.එම්. ජයවර්ධන සහ ආචාර්ය රෝහණ වීරසිංහ එතකොට තව පොඩි පැත්තක් තියෙනවා විජේ සහ විජේ විජේ ධර්මශ්‍රී සහ විජේ රාමනායක විජේ රාමනායක නිෂ්පාදනයේත් විජේ ධර්මශ්‍රී මහත්මයා අධ්‍යක්ෂණයනොත් මේ ගීතය ඇත්තටම මේ ගීතේ මේ චිත්‍රපටයේ තිබුණ සීතරණේ ගීතයත් ඉතාම ජනප්‍රිය වුණා නමුත් මේ සින්දුවට මම හුඟක් කැමති මුකුත් හින්දා නෙමෙයි මේ සින්දුවේ පොඩි පසුබිම මම කිව්වොත් මෙහි මාලිනී ෆොන්සේකා සහ රවින් රන්දිලේ මහත්මයා තමයි ප්‍රධාන චරිතය කෙරුවේ ඒ දෙන්න ආදරෙන් බැඳිලා හිටපු ජෝඩුවක් හැටියට ජීවත් වෙලා ඉන්නකොට
ඒ දෙන්න නෙමෙයි චරිත දෙක. ඔය චරිත දෙක. සරි. සමා වෙන්න. චරිත දෙක. චරිත දෙක. යම් හේතුවක් හින්දා මේ දෙන්නගේ හිත බිඳෙනවා. එහෙම. එතකොට ඒ හිත බිඳෙන්න හේතුවෙදි දෙන්න අතර නොහොඳතාවයක් ඇති වෙනවා. නමුත් ඒකෙදි රවීන්ද්‍ර හිතන්නේ මාල්නීගේ දුර්වලකමක් හින්දායි මේ උනේ කියලා. ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා දරුවෙක්. ඒ දරුවව ඒගොල්ලන්ට නැතුව යනවා මුල් අවදියේදීම. ඊට පස්සේ කාලයත් එක්ක මේ දෙන්නට තියෙන ආදරේ හින්දා. ඒ කියන්නේ මේ දෙන්න කවදාවත් වෙන දෙයක් ගැන බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ දෙන්නට තිබිච්ච ආදරේ ඉතුරු වෙලා තිබුණා. ආයෙත් මේ දෙන්න එකතු වෙනවා. මේ සින්දුව තුලින් කියන්නේ ඒ මේක තමයි. මම මේ සින්දුව කැප කරන්නේ ඒ නිර්මල ආදරයටයි නිර්මල සිත්වලටයි. ඒ කියන්නේ ඔබ අපේ දයාබර ප්‍රේක්ෂකින්ට කියන්නේ එවැනි ආදරවන්තින් බවට පත් වෙන්න කියලාද? ඇත්තටම විශ්වාසය තියෙනවා නම් ආදරයට ආදරය කරන්න හැමෝම කැමතියි. ඔබේ නුවන් පහනින් ගලී
ලස්සන ඔබ ලොකු සාධාරණයක් කිරුවා ඒ ගීතේ. ඔය ගායනා කළේ නේද? දැන් ගීත දෙකක් ඔන්න ගායනා කළා. තුන් දෙකක් ඉවරයි. දෙකක් ඉවරයි. ඉතින් මේ අර තැවුණු දැවුණු නියුණු සැනහුණු තැවුණු දැවුණු සිත් තියෙන ප්‍රේමවන්තයින් නියුණු සැනහුණු ප්‍රේමවන්තයින් බවට පත් වෙන්න කියලා තමයි ඔබ ආරාධනා කළේ. හැබැයි ඔබ ඊළඟට තෝරලා තියෙන ගීතයත් මේ ආදරය කියන එක ඉතින් උප්පරිමේ දැනෙන සින්දුවක් ගීතයක්. බොඳමීදුම් කඳුරැල්ලේ සුරංගනා රජදහනේ ඔබේ නිමල නිද්‍රාගේ මටත් වාසනාව. ඇයි මේ මේ ආදරේ පිරුණු ගීතයක් ඇයි කියලා හන්නේ අසාධාරණ. ඉගෙන සුදුසුම කෙනාද ඇවිල්ලා ඉන්නේ? සුදුසුම කෙනා. අපි හැමෝම ආදරේ ලබන ආදරේ පතන ආදරේ විඳින මිනිස්සු. ඒ හින්දා මම හිතුවා මගේ මේ මීළඟ ගීතය 1976 තිරගත වෙච්ච දුහුළු මලක් චිත්‍රපටියේ විජේ ධර්මශ්‍රී මහත්මයාගේ මං හිතන්නේ පළවෙනි චිත්‍රපටියේ මේ සින්දුවට මහේෂ් මම කියන්නේ song for all seasons කියලා. ඒ කියන්නේ හැම කාලයකදීම රස විඳින සර්වකාලීන ගීතයක්. සර්වකාලීන ගීතයක්. ඇත්තටම මහේෂ් මේ සින්දුව ඔබ නියම අයුරින් රස විඳිය යුතුයි. මේ සින්දුව ට පාදක වෙච්ච කතාව ගැන නෙමෙයි මම කියන්න යන්නේ. නමුත් මේ සින්දුව ගත කරපු ඒ රූප රචනය මගේ හිතේ තාම හැමදාම රැව් පිළි රැව් දෙනවා. මම කියන්න කැමති සුගතපාල සෙන්රත්ම යාපා මහත්මයා මං හිතන්නේ නිමවලල් හන්තානේ කතාව. හන්තානේ කතාව පටන් ගන්නකොට 60 අවසාන භාගයේ හෝ 70 මුල් භාගයේදී විජය ධර්මශ්‍රී මහත්මයා එතකොට ආචාර්ය ධර්මසේන පතිරාජ ඊළඟට වසන්ත ඔබේසේකර යන මහත්තුරු එයාගේ ඇසිස්ටන්ට්ලා වගේ ඇසිස්ටන්ට් ඩිරෙක්ටර්ස්ලා වගේ හිටියේ. නමුත් පසු කාලීනව එයාගෙන් අපේ සිනමාවට ලොකු දායාදයක් ලැබුණ හොඳ චිත්‍රපටි තුලින්. මම මේ සින්දුව ගැන වැඩි කතා කරන්නේ නැහැ. ඔබ මේ සින්දුව රස විඳින්න. මේ සින්දුව පටන් ගන්නකොට ඇහෙන කෝවිලේ ගාන්ට අරහඬ මීදුම සීතල පරිසරය ෆයිනස් වගාව අසම්මතයේ පෙම්වතුන් යුවලක්. මම හිතන්නේ මේ සින්දුව ඇත්තටම අපේ හදවතට වැළඳ ගන්න පුළුවන්. හැමදාම ආදරේ විඳින්න පුළුවන්, ආදරේ ලබන්න පුළුවන් සින්දුවක්. මම මේ සින්දුවට ජීවිත කාලෙටම ආදරය කරනවා. ඒකයි මම මේ තුන්වෙනිට මේ සින්දුව තෝරගන්නේ. සති මට කියන්න තියෙනවා සති මේ ගීතයක් හදපු සරත් දසනායක මම හිතන්නේ ලංකාවේ සරත් දසනායකගේ ගීත, ඒ කියන්නේ අපි හින්දි ගීත රස විඳපු අයනේ. ඉතින් ඒ හින්දි ගීත ගානටම ඒ හින්දි ගීතයට කිසිම නොඅඩුව සරත් දසනායකයන් හැම ගීයක්ම වගේ හදලා තියෙනවා. මේක විතරක් නෙමෙයි, ඔහුගේ ගීත කොච්චර තියෙනවද ලස්සන ගීත. ඉතින් මේ මං හිතන්නේ මේකත් ඔහුගේ තාම මధుර ගීතණුවක්. සරත් දසනායකයන් මේ වෙලාවේ සිහි කරන්නම ඕන කෙනෙක් කියලා මං හිතනවා. සමාවෙන්න අපි ආචාර්ය අජන්ත රණසිංහ මහත්මයා සදහන් කරන්න ඕන. මොකද මේක සරත් දසනායක මහත්මයා කරලා තියෙන සංගීත සම්දවණියක් වගේ, ඔකෙක්ස්ට්‍රා එකක් වගේ. ඇත්තටම මට වචන නැහැ. මේ සරත් දසනායකයන් සංගීතවත් කරනකොට ඔකෙක්ස්ට්‍රා 50ක් විතර මේ 50ක් අඩු වශයෙන් හදිවන්නේ 40ක්වත් මේ ගහනවා අපි දැකලා තියෙනවා. හැබැයි ඒ වගේම මේ සත්‍යජිත් මහත්තයා දැන් ඒ කාරණා දෙකක් කතා කළා. එකක් මේ ගීතයේ තුල තියෙන ආදරය, අනිත් එක මේ ගීතයේ තියෙන සංගීත වටිනාකම. මම ඒ දෙකටම කැමතියි. හැබැයි 40ක් 50ක් හිටපු ගීතයේ තමයි මේ සජීවීව මේ 10 දෙනෙක් වාදනය කරන්නේ. ඒ ගෞරවය අපි ඒගොල්ලන්ට දෙන්න ඕන. ගීතයට පස්සේ මම පුංචි කාරණා ටිකක් තියෙනවා අහන්න. ඉස්සෙල්ලා අපි මේ ගීතයේ තුල තියෙන ආදරය, ඔබ හොඳ වැදගත් වචනයක් කිව්වා. ආදරය සම්මතද අසම්මතද නෙවෙයි තියෙන වැදගත්කම. ආදරය කෙතරම් දුරට අපේ හදවත් සනසනවද, හදවතට කෙතරම් දුරට සම්මතද කියන එකයි. ඒ නිසා මේ ආදරය මේ ගීතය අහලා
ඔය දෙපැත්තෙන් කොයි පැත්තේ හිටියත් ඒක හරියට විඳින්න විඳලා ඊට පස්සේ අපි කතා කරමු. ඇත්තටම මහේෂ්. මේක ගායනා කරන්නේ මගේ සහෝදරයාගේ මගේ සහෝදරයාගේ සජිනී හංසික දුව. ඉතින් අයත් ඉන්දියාවේ සංගීත අදාරලා ඇවිල්ලා ඉන්නවා. ඉතින් මම හිතුවා මේ අවස්ථාවක් ඇයටත් හොඳ අවස්ථාවක් කියලා කියලා දක්ෂකම් පෙන්නන්න. ඉතින් හොඳට ගායන ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. වාසනාවන් අනන්තේ
ඇත්තටම අබේවර්ධන බාලසූරිය මහත්මයා සහ සුජාතාත්නායකයන් ගායනා කරන මිහිරි ගීතයක්. ඒ වගේම මේ මම හොඳට නිරීක්ෂණය කරපු කාරණාවක් අපේ ප්‍රේක්ෂකයන් ඉදිරියේ තියන්න ඕනේ සත්‍යජිත් මහත්මයෝ, මේ ගීතයේ තුල තියෙන විශේෂ හැකියාවක් වෙන්නේ නැති එක. ඒ ගීතය ඇහෙනකොට හැමෝම මේ බොහොම ප්‍රේමණීයයි. ඔබ මේ පැත්තෙන් ප්‍රේමණීයයි, ලක්ෂ්මණ අයියා මේ පැත්තේ වගේම හසිනේ මමත් එහෙමයි කතා කරන ඔබත්. ඔව් හංසිකා මේ පැත්තේ ඒ වගේ වාදක මණ්ඩලයේ දැන් විශේෂයෙන් සම්පත්න සුජීවලා හැරි හැරි බලන මොකද මේ ගීතයේ තුල තියෙන ඇයි අජිත් ප්‍රේමය. හරි, ඒ නිසා හැමෝගෙම ජීවිතවලට යම් යම් ආකාරයේ මතක සටහන් අවදි වෙනවා ඇති. ඇත්තටම ඇත්තටම ඒ අතරේ දැන් ඔබ මේ විදිහටම ආදරේ විඳලා තියෙනවද? ඇත්තටම මහේෂ් මමත් බලාගෙන හිටියා හැම කෙනාගේම ඉරියව් නිහඬවම හැමෝගෙම හිත උද්දීපනය වෙලා මං හිතන්නේ එක එක්කෙනා එක එක්කෙනාගේ සිහින ලෝකවලට යන්නේ නැති සමහර වෙලාවට මම ඒවා අතිශය පෞද්ගලික කාරණා හින්දා මම ඒ ගැන කතා කරන්නේ නැහැ. නමුත් මම ඒකයි මේ සින්දුව හඳුන්වලා දෙද්දි මම කිව්වේ song for all seasons කියලා. හැම කෙනෙකුටම රස විඳින්න පුළුවන් ඕන කෙනෙකුට. ඇත්තටම අපිට මේ සින්දු ඉතුරු වෙලා තියෙන එක අබේවර්ධන බාලසූරියන් අද අපි අතර නැහැ. නමුත් සුජාතා අත්තනායකත් නැතිනියත් දැන් මං හිතන්නේ ගීත ගායන්න නැහැ වැඩිය. නමුත් ඒගොල්ලෝ අපිට මේ ඉතුරු කරලා දීපු මේවා ඇත්තටම අපිට ලැබිච්ච දායාදයක්. මේවා අපි රැක බලාගෙන තියාගන්න ඕන. මේවා තව කාලෙකට අහන්න පුළුවන් ගීත. මම සියවසක් වුණත් අහන්න. මම අතිශය පුද්ගලික දෙයක් කියන්නම්. මම ඇත්තටම මගේ ලොකු දුවට මම කියලා තියෙනවා කවදා හරි මම නැති වෙච්ච දවසක මම වෙනුවෙන් අඬන්න එපා. මේ මං ආස සින්දු මේ සින්දු ඒ විදිහටම දාන්න. එතකොට මං ජීවත් වෙලා ඉන්නවා කියලා ඕගොල්ලන්ට දැනේවි කියලා. ඇත්තටම මේවා අපේ ජීවිතවලට අපි මානසිකව වැටිලා ඉන්න වෙලාවට අපිට හිතේ දුකක් දරා ගන්න බැරි වෙලාවට මේ වගේ සින්දුවක් අහපුවම විශේෂයෙන්ම මගේ කාර්යාල ජීවිතයේදී මගේ රාජකාරී ජීවිතයේදී මට විසඳ ගන්න බැරි ප්‍රශ්නයක් ආපුවාම කන්තුරුවේ සමහරවිට මම ගෙදර ඇවිල්ලා ඇඳට වෙලා මම මේ සින්දුව අහනවා. ඒකෙන් මගේ හිත දුවලනේ වෙලා ආයෙත් මට ආයෙත් මේ මගේ පුරුදු ලෝකෙට එන්න මට මේක අවස්ථාව ලැබිලා තියෙනවා. මම කියන්නේ මට තේරුණා මේ සින්දුවට මං තෝරපු සින්දු වලින් හැම කෙනාගේම ලැබිච්ච ප්‍රතිචාරය ඉතාම උතුම්. මං හරිම සන්තෝසයි. මම හැමෝගෙම මුව තුළ සිනාවක් ඇති කෙරුවයි කියලා. සතුට විලයි සැපක මලයි නිලුවොත් මල අතින් එකයි. පමා වුණොත් මල මල පරවේ. ඉරට හැටි ඔබ පමාද? නෑ කවදාවත්. මේ මට මේ ගීතය ගැන කියන්නත් තියෙනවා. මේ ළඟදී දේවානන්ද වෛශ්‍යකර මහත්මයාගේ උපන්දිනය සැමරුවා. ඉතින් එදා අපි අපිටත් ආරාධනාවක් තිබුණා. අපි රෝහණ අපි කට්ටියම ගියා. හරි සතුටෙන් එතුමා මේ අපිට කියලා ගීත ගැයුවේ. ඒ කියන්නේ එතුමා ගියේ නොගෑ මේ අනිත් අයට කියලා ගීත ගායන්න කියලා එතුමා අහගෙන හිටියා. ඉතින් ඉතාම නිහතමානී කෙනෙක්. අපි ඒකාරී රස විඳපු ගීත. මම හිතන්නේ මේක තව ගොඩක් කල්මාද ෂෙල්ටන් ප්‍රේමරත්නගේ ගීත අනුවා නෑ මං හිතන්නේ ජයතිස්ස අලහකෝන් මහත්මයා. එතන මෙහෙම එකක් තියෙනවා මේ ගීතේ තනුවේ දේවානන්ද වෛද්‍යසේකර මහත්මයාත් මේ ගීතේ තනුවට ඒ කියන්නේ එතුමාගෙත් තියෙනවා මේ තනුවට සම්බන්ධයක්. ඒක මේ දන්නවා මොකද මේ දැන් අපි දවසක් දේවානන්ද වෛද්‍යසේකර මහත්මයාගේ වැඩසටහනක් මේ අපේ සම්පත් සහ මම එකතු වෙලා කරපු එකකුත් තියෙන හැම ඒ අවස්ථාවෙත් කිව්වේ එතුමාත් මේ තනුවට දායක වෙලා තියෙනවා කියලා. ඉතින් කොහොම නිර්මාණය වුණත් එදා මෙදා සහ මතුදා හැමදාම අපේ මතකයේ තියෙන ගීතයක්. ඉතාම මෙහෙදී ඉතින් කියන්නකෝ මේ ගීතේ මම මේ ගීතේ තෝරගන්න හේතු තෝරගත්තු හේතු තමයි මේ ගීතය හරිම ප්‍රබෝධාත්මක ගීතයක්. මේකෙන් ජීවිතේ අරුත ගැන අපිට කියලා දෙනවා හුඟක් වෙනස් විදිහකට. ඔබ ධෛර්යවත් වෙන්න. මල් කෙමියට තමයි පැණි එකතු වෙන්නේ. ඒ වගේ තමයි ජීවිතේ රස විඳින්නේ. මිනිස්සු කොච්චර ඔබ ගැන විවේචන ඇති කෙරුවත් ඔබේ ජීවිතේ හැඩගස්වාගෙන ඉස්සරහට යන්න පුළුවන් ඔබටයි. මල ඊයට අනන්නත් එපා. හෙට ගැන ඕනට වැඩිය තැවෙන්නත් එපා.
අපි ජීවිතයට මුහුණ දෙමු. මං හිතන්නේ දහසක් සිතුවිලි චිත්‍රපටයේ මේ ගීතය ඇවිල්ලා තියෙන්නේ. GDL පෙර මහත්මය තමයි අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. මං හිතන්නේ ජයතිස් සලකෝන් මහත්මය ඒ මහත්මය ළඟදී නැති වුණා. ඊළඟට නිමල් වික්‍රමසේකර මහත්මයගේ පද රචනයක්. මම හිතනවා ජීවිතයට ධෛර්යමත් වෙන්න, අපිට හෙට ගැන වෙනස් විදියට හිතන්න, ආයෙත් අතීතය ගැන තැවි තැවි නැතුව අපේ ඉස්ස ඉදිරි ගමන ගෙනියන්න පුළුවන් ප්‍රබෝධාත්මක ගීතයක් කියලා. ඔගොල්ලෝ ඔක්කොම රසවිඳින්න. අපි හැම ගීතේ සතුට විලයි සැපත මලයි නෙළුවොත් මල අතින් එකයි සතුට විලයි සැපත මලයි නෙළුවොත් මල අතින් එකයි පමා වුණොත් මල පරවේ පමා වුණොත් මල පරවේ ඉරට යටින් හඳට යටින් ඉරට යටින් හඳට යටින් කාලය පැන යනවා කාලය පැන යනවා මලියට ඇයි අඬන්නේ මොකටද හෙට ගැන හිතන්නේ මලියට ඇයි අඬන්නේ මොකටද හෙට ගැන හිතන්නේ කඳුලයි කියයි ඇයි පිළිගන්නේ සිනාව ආවම කොතනද ඉන්නේ කඳුලයි කියයි ඇයි පිළිගන්නේ සිනාව ආවම කොතනද ඉන්නේ මල් කෙමියේ පැණි පෙරෙන්නේ ජීවිතයේ රස තියෙන්නේ මල් කෙමියේ පැණි පෙරෙන්නේ ජීවිතයේ රස පිරෙන්නේ සතුට විලයි සැපත මලයි නෙළුවොත් මල අතින් එකයි සතුට විලයි සැපත මලයි නෙළුවොත් මල අතින් එකයි පමා වුණොත් මල පරවේ පමා වුණොත් මල පරවේ ඉරට යටින් හඳට යටින් ඉරට යටින් හඳට යටින් කාලය පැන යනවා කාලය පැන යනවා හරිම සතුටු වෙලා සත්‍යජිත් ඒ ගීතය අහනකොට මේ වෙන විදිහකටත් හිතනවා දැන් මේ ජීවිතය කියන්නේ බොහොම කෙටි අත්දැකීමක් ඒක ඇතුලේ මියගිය අතීතය ගැන හිත හිත ඉන්නේ නැතුව ඔබ කිව්වාගේ හොඳට ජීවිතය විඳින්න විඳවන්න නැතුව ජීවිතේ විඳින්න. දැන් ඔබ එහෙම ජීවිතේ වැඩිපුර ඉන්නේ කොයි පැත්තේද? මම හැමදාම ඉන්නේ ජීවිතේ විඳින පැත්තේ. විඳවන පැත්තේ නෙමෙයි. මොකද අපි හැමෝම අමරණීය අය නෙමෙයිනේ. ඒක නිසා මම හැමෝටම කියන්නේ සීමා මායින් තුල ඒ ජීවිතය විඳින්න අනිත් අයට කරදරයක් වෙන්නේ නැතුව මොකද තමන්ගේ ජීවිතය තමන්ටයි අයිති. ඒ ජීවිතේ අපි අනිත් අයට කරදරයක් වෙන්නේ නැතුව ඒක ඉදිරියට අපිට ගෙනියන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක තමයි තියෙන ජීවිතයේ තියෙන පරම සතුට. එතකොට දැන් මොකක් හරි ඔබේ හිත රිදවන ඔබට දුක හිතෙන කාරණාවක් සිද්ධ වුණාම ඒක එහෙම ලේසියෙන් අමතක කරන්න පුළුවන් ශක්තියක් තියෙනවද ඔබට? ඒ ප්‍රශ්නේදී මම චුට්ටක් අඩියක් පිටිපස්සට ගන්නවා. ජීවිතේ විඳවන ගමන් ජීවිතේට කරදර දෙනකොටත් අපිට පුළුවන් සමහරවල් වලට දරා ගන්න බැරුව යනවා. එතකොට අපිත්
පිරිමි. එතකොට අපිත් සමහර වෙලාවට අපේ තීරණ දැඩි තීරණ අපේ හිතට එනවා. නමුත් මං හිතන්නේ කාලයත් සමග ඒ ප්‍රශ්න වලට වලින් ඉදිරියට එන්න පුළුවන් වෙයි කියලා හිතනවා. හැබැයි එක දෙයක් මං විශ්වාස කරනවා ජීවිතේ මහේ සමා වෙන්න ඕන කියන්න. අලියාගේ ගතියට මං හරි කැමතියි. අලියාට කවුරු හරි හොඳක් කෙරුවොත් ජීවිතේට අමතක කරන්නේ නැහැ. ඒ වගේම අලියාට කරදරයක් කෙරුවොත් අලියා අමතක කරන්නේ නැහැ. මම කියන්නේ අපි අලි වෙන්න ඕනයි කියලා. නමුත් මම කියන්නේ සාමාන්‍යයෙන් ඔබේ ජීවිතයේදී ඔබ ගන්නා තීරණවලදී ඔබ ගන්න ඕන ඒ තීරණ නොගැනීම නිසා මිනිස්සු හුඟක් වෙලාවට දුර්වල තත්ත්වයටපත් වෙනවා. නමුත් මෑන් ඉස් මෑන් කියලා කියනවානේ. ඒ වගේ මං හිතන්නේ අවශ්‍ය වෙලාවට හරි තීරණේ හරි විදිහට නිසි විදිහට ගත්තොත් මං හිතන්නේ ඒක ජීවිතේ සාර්ථකත්වයට හොඳ පිටුවහලක් කියලා. ලස්සන කතාවක් කියුවේ නේද? අලියා වගේ ඉන්න ඕනේ කියලා. ඒ කියන්නේ ප්‍රමාණය නෙවෙයි. අපිට කරපු හොඳත් මතක තියෙන්න ඕනේ. අපිට කරපු නරකත් මතක තියෙන්න ඕනේ. ඒක හොඳයි. නේද? ඊළඟ ගීතයේ මේ සුන්දරත්වයෙන් පිරි මේ මිල්ටන් මල්වාරච්චි මහත්මයා ගායනා කරන හරිම ඒ වගේම සුන්දර ගීතයක්. සුන්දරත්ව ගීතයක්. මහේෂ් මම නම් දන්නේ සති තෝරගත්තේ මේ මමත් ඉස්සර අපි ගායනා කළ මිල්ටන් මල්වාරච්චි ගීත තමයි නිතරම මම මේ ගියාම සංගීත සාදවලට මම ගායනා කරන්නේ මිල්ටන් මල්වාරච්චි ගීත තමයි. එහෙමනම් මේ ගීතේ ගායනා කරන එක අභියෝගයක් වෙන්න විදිහක් නැහැ. ඔව් නෑ මේ ගීත බොහොම පහසුවෙන් ගායනා කරන්න පුළුවන් ගීත. පහසුත් නෑ ඉතින්. ඒ කියන්නේ මිල්ටන් මල්ලවාලච්චි වගේ ගායනා කරන්න බෑ. ලක්ෂ්මන් විජේසේකර වගේ පුළුවන්. ඉතින් මේ ගීතේ යක් අපි ඇතුළට යමු. හොඳයි. මේ ගීතේ ගැන මට කියන්න තියෙන්නේ මම ඇත්තටම හරිම ආසයි මේ ගීතේට. මොකද මම මේක ප්‍රේමකීර්ති දැල්විස් මහත්මයා කවි පෙළක් ලියලා ආචාර්ය වික්‍රත්නායකයන්ට දුන්නහම වික්‍රත්නායකයන් එක කවියක් හැටියට ගායනා කරපුවාම මම ඒ වික්‍රත්නායක මහත්මයා එක දවසක් මම දැක්ක වැඩසටහනකදී මේක කවියක් වගේ ගායනා කළා තිබුණා. ඒකේ තිබිච්ච අර බොල් බව මම කල්පනා කරා කොහොමද මෙච්චර ලස්සන ගීතයක් වුණේ කියලා. හැබැයි මම දැනගත්තු විදිහට වික්‍රත්නායක මහත්මයා ගීත කීපයක් මේ විදිහට තනු හදලා තියලා තිනවා මිල්ටන් මල්ලවාරච්චි මහත්මයාට. මම සමහරක් ගීත ඇත්තටම හරිම ලස්සනයි. දෙයදර විලිකුන් සුරත්පලි, ඊළඟට ආවා ආදරෙන්, ඒ වගේම පෙරදීලා පලා ගියේ නැ වගේ ඒ වගේ ගීත. ආචාර්ය වික්‍රත්නායකයන්ට ඒ දක්ෂකම තිබුණා. ඔහු අනුන්ගේ ගීතයක් හදනකොට මේ ගායකයාට උචිත විදිහට තමයි ගීතය හදන්නේ. එයාට විශේෂ දක්ෂමක් තියෙනවා. විශේෂයෙන් මේකේ සංගීතය මොබලෙන් අහනකොට තේරෙන්නේ මේකේ සංගීතයේ අතුරු කණ්ඩ එහෙම කොච්චර රසවත්ද කියලා. හැබැයි මේ සරල මේ පද රචනාවේ මම හරි ආසයි මේක මේ බොළඳ පෙම්වතෙක් කතා කරන මේ විදිහට තමයි මේ කියන්නේ. වැහිවලා කිලින් පැල්පත හදන්න, ඊළඟට කවුලුවක් විදිහට තියන්නේ දේ දුන්න, ඒ ඔක්කොම කියලා අන්තිමට කියනවා සුපුරුදු ලෙස ඉරහඳ පායන්නයි, ඒ මැදින් මගේ සම්පතගෙට එන්නයි කියලා. මේ සින්දු ආදරය පිළිබඳ හොඳ උපහැරණ තියෙන ගීතයක්. ඒ වගේම ආදරයේ තියෙන බොළඳ බව මතු කරලා දෙන ගීතයක්. මේක මං හිතන්නේ මිල්ටන් මල්වාරච්චි මහත්මයාගේ ස්වර්ණමය යුගයේදී ආපු ගීතයක්. මේ ගීතයට තාමත් මිනිස්සු ආදරේ. ඇත්තටම මේ ගීතේ මමත් ඇහුවේ 1985 දී මුලින්ම මට අහන්න සැලැස්සුවා. මං හිතනවා මේ ගීතේ මම මට ඉස්සෙල්ලාම මේ අහන්න සැලැස්සපු එක්කෙනාට මම මේක ඉදිරිපත් කරනවා කියලා. මේ ගීතේ මං හිතන්නේ තාමත් ප්‍රිය කරනවා. මමත් මේ ගීතේ ප්‍රිය කරනවා. මං ආසයි මේ ගීතය මගේ බිරිඳ ඉන්දිරා වෙනුවෙන් ඔබ ගායනා කරනවා. හොඳයි. අපි ගීත ඉස්සලාම. සුන්දරත්වයෙන් පිරිසුඳුරුම සිහිනේ
දෙත් දෙකින් අරංගෙනු මැන සඳපානේ සුන්දරත්වයෙන් පිරි සුඳුරුම සිහිනේ දෙත් දෙකින් අරංගෙනු මැන සඳපානේ තබා දෝතින් පිළිගන්නයි කල්බලා සිටින්නේ ඔබ දැකගන්නයි කල්පයක් තරම් නිදහස රැකගන්නයි කල්පනාලොවින් එතෙරට ඉගිලෙන්නයි සුන්දරත්වයෙන් පිරිසුඳුරුම සිහිනේ දෙත් දෙකින් අරංගෙනු මැන සඳපානේ වැහිවලා කුලෙන් පැල්පත සාදන්නයි කවුළුවක් ලෙසින් තබන්නේ දේ දුන්නයි සුපුරුදු ලෙස යලි රහඳ පායන්නයි ඒ මැදින් මගේ සම්පත ගෙට එන්නයි සුන්දරත්වයෙන් පිරිසුඳුරුම සිහිනේ නෙත් දෙකින් අරංගෙනු මැන සඳපානේ සුන්දරත්වයෙන් පිරිසුඳුරුම සිහිනේ නෙත් දෙකින් අරංගෙනු මැන සඳපානේ නෙත් දෙකින් අරංගෙනු මැන සඳපානේ නෙත් දෙකින් අරංගෙනු මැන සඳපානේ ඇත්තටම මේ ගීතය මේ අනිත් ගීතවලටත් වඩා මෙහිරට ගායනා කළා ලක්ෂ්මණ ඒක අපි විශේෂයෙන් කියන්න ඕනේ මේ ඒ ඔක්කම කරුණුකාරණා කීපයක් මතක් වෙනවා මේ දායබර ප්‍රේක්ෂකින්ට කියන්න. දැන් මේ ගීතය තුළ සැරිසරනකොට මේ ප්‍රේමකීර්ති දල්විස් නැමැති මේ ඉතාමත්ම දක්ෂ අතිදක්ෂ ප්‍රවීණ කීර්තිමත් කෙනෙකුට සම කළ නොහැකි මේ හැකියාවන්ගෙන් පරිපූර්ණ වෙච්ච මේ කුඩා පුංචි මිනිසා නිර්මාණය කරපු මේ ගීත අහපු කෙනෙක් නම් කවදාවත් මේ මිනිසා ඝාතනය කරන්නේ නැහැ. මට එක මොන හිතකින් මේ මනුස්සය මැරුවද කියලා මට හිතාගන්න බෑ මහේෂ්. ඇත්තටම මං හිතන්නේ ඒ ඇඟිලි මම දන්නේ රත්තරන් වලින් පොඟවන්න පුළුවන් තරම් ඒ සින්දුවල තියෙන ඒ වචනවල තියෙන මට සිලුටු බව. අනිත් එක මම දන්නේ කොහොම යා මේ තමන් පුද්ගලිකව අත්විඳ වගේ මේ විදිහට ලියපුවා මට හිතාගන්න බෑ. අර වලාකුලින් පැල්පති සරල බව සරල බව සරල හා ගැඹුරු. ඔව් සරල වුණාට ගැඹුරු ගැඹුරුයි. දැන් වලාකුලින් පැල්පත සාදන්නයි කවුලුවක් ලෙසින් තබන්නේ දේ දුන්න. ඒක වෙන කෙනෙකුට ඒ සංකල්පනාව එන්නේ නැහනේ. අපිට හිතන්නොත්ද? බෑ. ඒක හරි පුදුමයි. ඒ වගේම අනිත් කාරණාව මේකේ මුල් ගීතය අහනකොට අපිට ඇහිච්ච ඒ ඕගන් එකෙන් ඇහිච්ච ඒ දවස්වල අපි කියන්නේ ඕගන් කියලා. ඒ ඇවිච්ච ඒ නාද ඒ රහ ඒ විදිහටම අදත් ඇහුණා. මම හිතන්නේ ඒක තාක්ෂණික මෙවලමක් තමයි ඒක පරිහරණය කරන්න දැන ගැනීම ඊට ප්‍රමාණවත්. නමුත් ඒ රහ තියෙන්න එපායි වාදකයාගේ. මම ඒ නිසාම තිරිනට කියනවා තිරින ඒකේ ඒ වාද්‍ය කාණ්ඩය. ඒ වාද්‍ය කාණ්ඩය විතරක් ඇහෙන්න සලස්සන්න අපිට ඒ තරම් මිහිරි එක. අජිතයි
ආචාර් වික්‍රත්නායකයන්ගේ ස්වර නිර්මාණ මේ ඔක්කෝම එකතු වෙච්ච තැන ඉන්නේ ප්‍රේමකීර්ති සහ මිල්ටන් මල්ලවාරච්චි සහ වික්‍රත්නායක. එතනින් එහාට තවත් මොනවද මේ අපි රැක ගන්න ඕන සින්දු කියලා මම කලිනුත් කිව්වා. ඇත්ත. ඊළඟ ගීතයට යන්න කලින් මේ සත්‍යජිත් මේ ඔබ එහෙම දේ දුන්නෙන් කවුලුවක් තියලා නැද්ද ජීවිතේ? අපෝ ඒකනේ මම ඉස්සල්ලාම කිව්වේ මේක මේ ප්‍රණාමය දෙන්න එක්කෙනෙකුට කියලා. ඔව් නෑ මං කියන්නේ එක කවුළු ඇවිත් තිබ්බේ. ඔව් කවුළු ගොඩක් තියාගෙන යන්න අමාරුයි. ඔව් අර ඔත්තේ ඉරට්ට කියලා තියෙනවනේ ගේකට වුණත් මේ මේ ජනිල් දොරවල් තියෙනකොට ඒකේ ඉඳ මං හිතනවා ඔබ දෙවියෝ ඔත්තේ ඉරට්ටේද? ඔත්තේනේ. ඔත්තේද? ඔත්තේ ඔබ ඉරට්ට කියවන එක ගන්නවාරින් දෙකක් යනවා. නෑ. අපි කල්පනා කරලානේ උත්තර දෙන්නේ. ඔව් ඒක හරි. ඉලක්කම් එක ජීවත් වෙනවනේ. මම බලාපොරොත්තු වුණා බැරි වෙලා හරි ඉරට්ටි කියයි කියලා. ඊළඟ ගීතේ මේ එක් පෙති මලක් මේකත් මේ මෑත කාලයේ නිර්මාණය වෙච්ච ගීතයක් වුණාට ඉතාමත් වේගෙන් අපේ ප්‍රේක්ෂකයන්ගේ හදවතට ඇතුල් වෙච්ච ගීතයක්. රෝහන් ශාන්ත බුලේගොඩ ගායනා කරන්නේ. ඇත්තටම එයාගේ නම රෝහන් ශාන්ත කියලා එක දවසක් එයා කිව්වා. ලීලා තින්නේ මගේ මිත්‍රයා බන්දුල නානක්කාරවසම් චකත් ජයවර්ධන තමයි සංගීතවත් කිරුවේ. මං මේ සින්දුවට හරි කැමති. මේකට මං කියන්නේ මාතර සින්දුව කියලා. මොකද රෝහන් ශාන්ත බුලේගොඩ කඹුරු පිටි. දෙවිනුවර තමයි බන්දුල නානක්කාරවසම්. මාතර තමයි ජගත් ජයවර්ධන. එතකොට මේ මාතර දිස්ත්‍රික්කේ සින්දුවක්. හැබැයි මේ සින්දුව මං හිතන්නේ හුඟ දෙනෙකුට තේරුම් ගන්න අමාරු සින්දුවක්. නමුත් මේ සින්දුව රස විඳපු අය මම දැකලා තියෙනවා. මේ සින්දුව හරි ලොකු ගැඹුරක් තියෙනවායි කියලා. මේකට පාදක වෙච්ච මගේ පොඩි මේක කැමති මේ වෙච්ච හේතුවක් තියෙනවා. මම දන්න කොණ්ඩසාලේ හිටපු පවුලක ගැහැණු ළමෙක් ඒ ප්‍රදේශයේම තව පිරිමි කෙනෙක් එක්ක නිකන් පොඩි ඉගිබිගයක් තිබුණා. නමුත් වික්ටෝරියා ජලාශය හදපුවාම ඒ අයට ඒ තැන් වලින් වෙන් වෙනවා, අයින් වෙන්න වුණා. නමුත් කාලයත් සමග අර ගෑනු ළමයා වෙන කෙනෙක්ව බැඳලා යනවා. අර මුලින් පටන් ගත්තු අර හිතේ තිබිච්ච ආදරේ අර පිරිමි කෙනාගේ හිතේ හැමදාම රැඳිලා තිබුණා. එයා ලංකාවෙන් පිටත් වෙලා පිටරටකට යනවා. නමුත් එයා යනකොට සමහරවිට මේ ගෑනු ළමයා කසාද බඳිනකොට දකින්න හම්බුන්නේ නැහැ. නමුත් අර හිතේ තිබිච්ච ආදරේ ඒ විදිහට මේක වෛරයක් බවට පත් නොකරගෙන එයා ඒ ආදරේ දිගටම තියාගෙන ගියා. ඊට අමතරව මම කියන්න කැමති මම හිතන්නේ හුඟ දෙනෙක් අහනවා ඇති මොකද්ද මේ එක්පෙති මල කියලා. මේ එක්පෙති මල කියන්නේ ඉතාම කුඩා මලක්. මේක මේ තනකොළ ගොඩේ පැලවෙන්නේ. හුඟක් වෙලාවට මේ මල අපිට දකින්න හම්බෙන්නේ නැහැ. මේක පායට පෑගෙනවා. නමුත් සමහර වෙලාවට අර කියන්නේ බෝසත් ගතියට මම මල උනත් පාගන්නේ නැහැයි කියලා. අන්න ඒ වගේ සිදුවීමක් තමයි මෙතනදී සිදුවෙන්නේ. එයා ඒ මල ගත්තේ නැතත් තාමත් ඒ මතකයන් අතර ජීවත් වෙමින් ඒ ආදරය හිතේ තීව්‍ර කරගන්නවා. ඒකේ විශේෂයෙන්ම මං හරි ආසයි මේ පද පෙළට සිටිනා කොදෙව්වක උඹ සැප විඳී නම් මවෙතෙන් ලැබුණු ආදරයත් ලැබේ නම් මතකය ඔබට හිරිහැරයක් නොවේ නම් තව කුමකටද දුක්දී කල්පනාවන් ලකි කියන්න ගොයි කටහනි ලස්සන තමයි එක් පෙති මලක් නෙලා නොගත් තේ මගේ බෝසත් කමට හැරගිය දිනේ මාවත් මාගම් දොරට
මේකෙදි නම් මම ඔයාගේ වෙලාව ටිකක් වැඩිපුර ඉගෙන ඉල්ලන්න. මට මේකෙදි ලොකු කතන්දරයක් තියෙනවා කියන්න. මම පොඩි කාලේ අපේ පවුලේ ළමයි 7 දෙනෙක්. මගේ තාත්තා පවුලේ වැඩමුළා, මමත් පවුලේ වැඩමුළා. මගේ ආච්චි සීයි ජීවත් වුණේ තනියම. ඒකින්ද මගේ ලෝකේ උනේ මගේ ආච්චි සීයගේ තුරුල. ඉතින් මම කොච්චර ගෙදරට සැප සම්පත් තිබුණත් මම හැමතිස්සෙම ගිහිල්ලා සීයගේ ආච්චිගේ සමහරලට ඒ දෙන්න එක මේ වෑංජන දෙකක් එක කෑම හදාගෙන මොකද ඒ කාලේ මේ වැඩ කරන කට්ටිය අරව මේව නැහැ. නමුත් මට ඒ මගේ ගෙදර ලැබෙන දිවබොජුන් වලට වැඩිය ආච්චිගේ සීයගේ කෑම මට හරි රසයි. මම ජීවත් වුණා. හැමදාම ඉරිදට මගේ සීයා කොණ්ඩෙ බැඳපු එක්කෙනෙක් ගොවියෙක් සීයා පල්ලියට යනවා. යනකොට මහේෂ් මම තමයි සීයත් එක්ක යන්නේ. එතකොට පල්ලියයි මේ ගෙදරයි අතර තිබුණා. ඒකට කියන්නේ මං මේ අතීතය ස්මරණය කරනවා. මේක කතාව මට ඈඳ ගන්න ඕන මේ සින්දුවට. රාලහාමිගේ පාන් කඩේ කියලා කියන්නේ. ඒ කාලේ සීමා සහිත පත්තර ප්‍රමාණයක් තමයි කඩේට එන්නේ. ඉතින් පත්තරේ සීය වෙන් කරලා තියෙනවා සිලිමින පත්තරේ. හැබැයි සීය කවදාවත් පල්ලියට යන්නේ ඉස්සෙල්ලා පත්තරේ ගන්නෑ. මොකද පල්ලියේ අර අපේ මේ පූජා ප්‍රසාදිතුමා අර දේශනාව කියලා තියෙනවා ඒ වෙලාවට හුඟක් මිනිස්සුන්ගේ අර මේ මේ ෆෝකස් එක නැති වෙනාම ඒගොල්ලෝ කරන්නේ පත්තරේ කියවනවා. ඒකේ හින්දා අවධානය නැති වෙන හින්දා
ඉතින් සීයි මං කියන පත්තරේ ඉවරයි සිතත්තේ අපි පත්තරේ අරන් යන්න නෑ නෑ ලොකු මහත්තයා බලන්න ඉප පත්තරේ තියෙනවා අපි යද්දි අරගමු කියනවා ඉතින් පත්තරේ එන ගමන් අරගෙන මෙහෙම කිහිල්ල ගහගෙන ඉන්නේ සීය කෝට් එකක් එහෙම ඇඳලා ඉතින් මට ඉරිදා ගෙදර ගිහාම මේ පත්තරේ තරගෙන මට මේ උදේ මේ කණ්ඩ නෙමෙයි මට හදිස්සිය සිළුමින පත්තරේ අන්තිම පිටුවට කලින් පිටුවේ ගංගා සහ නිස්සංක නවකතාව යනවා කරුණාරත්න සපුතන්ත්‍රි බන්දුල හරිශ්චන්ද්‍ර මේ චිත්‍ර ඇඳලා ඉතින් මට තාම මතකයි සීයාගෙන් කොහොම හරි සීයා අපේ සීයා හරි පිළිවෙලයි පත්තරේ කෑලි කඩලා දෙන්න ඒ කියන්නේ පිටු වෙනම වරන් කියවන්න බෑ ගන්නව නම් පත්තරේ මන. ඉතින් මම ගිහින් කියනවා සීයා තමයි මගේ මේ 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 මගේ ආදරේ තිබුණ එක්කෙනා. ඉතින් සීයා සමහර වෙලාවට බලනවා ඒ අර එයාගේ පිළිවෙල වෙනස් කරන්න. නමුත් මේ මම කියනවා සීතත්ති මට පොඩි පිටුව විතරක් දෙන්නකො. නෑ නෑ ලොකු මත්තයා ඉස්සෙල්ලා ඔබ මේ මේ කතු වැකිය කියවන්න ඕන. මේ ලෝ වටේ විස්තර කියවන්න ඕන. මේ පිටරට ප්‍රවෘත්ති කියවන්න ඕන. ඒවා කියවල තමයි මේ කියවන්නේ කියලා. ඉතින් මට මම මැවි මැවි පෙනෙනවා මේ මගේ ඒ ජීවිතේ මම මට මතකයි මම පොළොවේ දිගා වෙලා පත්‍රේ මෙහෙම බිම දාලා මේ කතාව කියවන්නේ. කාලයත් එක්ක මේ කතාවේ තව රස්සන පැත්තක් තමයි මේක අගලවත්තේ පැත්තේ රබර් වත්තක් තිබිච්ච පෙරේරා අද්වකාත් මහත්තයාගේ දුව ගැන දුව තමයි ගංගා. ඒ වත්තේ හිටපු කංකානම තමයි සුවඳ රත්න කංකානම. සුවඳ රත්න කංකානමගේ ලොකු පුතා තමයි නිස්සංක. මේගොල්ලෝ අතර ලොකු පරතරයක් තිබුණා. ගංගා කියන්නේ හරිම විප්ලවවාදී තරුණියක්. පස්සේ එයත් නීතිඥවරියක් වෙනවා. මට තාම මතක් වෙනවා මං සමහරවිට මගේ ලොකු දුවත් නීතිඥවරියක්. එයා ඉස්කෝලේ මං අරන් යනකොට මට කියනවා මේ මං ඉස්කෝලේ අරන් යනකොට ওই පාරේ ආයිනේ මේ මේ සමහරවිට ඉන්නවා මේ මේ යාචක පවුල්. ඉතින් මට එයා කාර් එකේ යන ගමන් රණ්ඩු කරනවා. ඇයි ඔයාට බැරි මේ මිස්ටර් කොතලාවල්ට කියලා මෙයාට ගෙදරක් කරන් දෙන්න. මේගොල්ලෝ මේ පව් හැමදාම වැස්සට තෙමෙනවා රෝමේවා කියලා. ඉතින් මං ඉතින් කල්පනා කරනවා යකඩෝ මෙයාත් මේ ගංගා වගේ චරිතයක්ද කියලා. මොකද මං හරි ආසයි. මම ගංගා සහ නිස්සංක නවකතා පොත මං හිතන්නේ 10 පාරකට වැඩි අරගෙන ඇති. හැබැයි හැම කොපියෙම මගෙන් අරගෙන අය මට දෙන්නේ නැහැ. ඒකේ ලස්සනම දේ තමයි ඒක හරිම ලස්සන ආදර කතාවක්. ඒක ආදර කතාවේ සුන්දරත්වය මම පසු කාලීනව මම රූපරාමු තුලින් මගේ මිත්‍රයා සහ චම්පස්රියානි තුලින් දැක්කා. මට මතක හැටියට සමිතා මුදුන්කොටුවගේ පළවෙනි ටෙලි නාට්‍ය ගීතය ලකී එකට නිස්සංක හැටියට ලකිත් නිස්සංක වගේම කෙනෙක් ගතිගුණත් නිස්සංක වගේ කියලා මට හිතෙනවා. මේ සුන්දර ආදර කතාව මේ ගීතයක් බවට පත් වෙලා මං හිතන්නේ ඕගොල්ලන්ට මතක ඇති ගොළු හදවතේ කරුණාසේන ජයලත් චිත්‍රපටයේ හැදුවයින් පස්සේ ආදරේ මම ආදරේ සින්දුව ලිව්වේ. නමුත් මේකෙදි අපි වාසනාවන්තයි අර ටෙලි නිර්මාණයත් එක්කම මේ සින්දුව ආවා. මම හිතන්නේ කරුණාරත් සප්තන්ත්‍රි මහත්මයා අපෙන් වෙන් වුණා. කුමාරදාස සප්තන්ත්‍රි ලිව්වේ. මල්ලි ඒක තමයි. මොකද මම හුඟක් තැන්වලදී දැක්ක කුමාරදාස සපුතන්ත්‍රි නම තමයි වැටෙන්නේ. මම කල්පනා කරුවා නවකතාව ලිව්වේ කරුණරත්න සපුතන්ත්‍රි කියලා. ඒ වුණාට මේ සින්දුව හරිම ලස්සනයි. කුමාරදාස සපුතන්ත්‍රි මහත්මයා හොඳින් ඉන්නවා අපිත්. ඔව්. එයා ඉන්නවා මට මුණ ගැහිලා තිනවා. ලකි මම මේ සින්දුවට හරි ආසයි. මම මේ සින්දුව ඇත්තටම අර බොඳ මීදුම් වගේම මං විඳින සින්දුව. ලකීව පුද්ගලිකව සමහර වෙලාවට සාධයකදී හම් වුණාම ලකී සින්දුවක් කියන්න යනවනම් මම ටක් ගල ගිහලා කියනවා ලකී මේ සිනාපි වෙන පොඩ්ඩක් කියන්න කියලා. ලකී ඔයාට බාරයි. මම දන්නවා මේක ලස්සනට කරනවා කියලා. දුවත් එක්කම අද අපේ සිනා මල් පුපුවන්න අපේ මූණේ. නිශ්ශංක සහ ගංගා. ගංගා සහ නිශ්ශංක. sina pipina me vasante mila dutin malansi sina se ki dunge dite upai dine sina se upai Thank you.
සිතුවිලි සසල තුරුලිය අතර තනිවෙමි ඔබ නිසා සතුටින් අහස සමුදුර වැළඳ සැනසෙන් තැනක අදසිනි සුසුමින් මම ඇත්තටම අඩුවෙන් කතා කරන්නේ වැඩියෙන් විඳපු හින්දානේ. එහෙමනම් වැඩියෙන්ම විඳලා තියෙන්නේ මම. දැන් ඔබ මේ නිහඬ බව විඳින්න කියලා යන්නේ. මේක නම් මොකක් හරි ඇති නේද? මේ නිහඬ බව විඳින්න තව මොනවා හරි කියන්න. මේකෙදි මම කියන්න ඕන මහේෂ් මම ඔයාගේ මීට ඉස්සෙල්ලා වැඩසටහනකදී මම දැක්ක මේක ඒ ආපු ගී තෝරපු කෙනා ඔයාට මතක ඇති මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ පොත් දෙකක් තියෙනවා මලොන්ගේ අවුරුදු දායි අනිත් එක මලගේ ඇත්ත මේකේ දෙවොන්දරා සංගයේ නොරිකෝ සංගයේ ආදරය හැබැයි එදා ඔයා ඒ ආපු කෙනා ඒක උපකල්පනය කෙරුවේ ඔබෙන් තොර ලෝකයක් කොයින්දෝ සින්දුවත් එක්ක මම හිතුවා මං ඊට වෙනස් දෙයක් කරන්න කියලා. මේ සින්දුව ඇත්තටම අපේ ජීවිතයේදී අපිට හුඟක් වෙලාවට මං හිතන්නේ මේ ප්‍රේක්ෂක ඔබ අතරත් ඇති අපි කාට හරි ආදරය කරනවා හිතින්. නමුත් සමහර වෙලාවට අපි ආදරය කරන එක්කෙනා ඒ අපේ ආදරය ගැන දන්නේ නැහැ. එහෙම කතන්දර හුඟක් තියෙනවා. නමුත් මේ කතාවේදී මේ ප්‍රේමවන්තය හිතනවා තව මොනව හරි කියන්න. ඒ එයා ඇත්තටම හරි කෑදරයි අර ගෙවෙන වෙලාව ඒ කාලය ඇතුළේ අඩුම තරමේ. මම දන්නේ පොඩි මේකතන පොඩි ශෘංගාරයක් තියෙනවද කියලා. මොකද කියනවා ඔබ පතා හිඳින්න මට වරම් නැ සිතන්න සුසුම් නැ හෙලන්න. සුසුම් නැ හෙලන්න කියලා. මං හිතන්නේ මේ තානියා පංචාලි අමරසිංහ කියන එකනා තමයි මේ සින්දුව ලියලා තියෙන්නේ ආචාර්ය රෝහණ විරසිංහ සංගීතවත් කළා බොහොම දක්ෂ ඊළඟට ක්‍රිෂාන්ත රන්දක තමයි අපේ මගේ මිත්‍රය මේ ගීතේ ගායනා කරන්නේ මේ සින්දුව ගැන මට වැඩි විග්‍රහ කරන්න අවශ්‍ය නැහැ ඕගොල්ලෝ හිතෙන් අහලා බලන්න මං හිතන්නේ ඕගොල්ලොත් ජීවිතේදී මේ සින්දුවේ වගේ චරිතයක් බවට කවදා හරි පත් වෙලා ඇති මං හිතන්නේ මහේෂුයි ලකිත් ඇතුළුව අහලා බලන්නකෝ. ඔව් 100ක් එකගයි. මමත් එක ගන්න. ඔන්න මම නම් එකගයි. මමත් එක ගන්න. ඒ වගේ මේ සින්දුවට යමු අපි තව පුංචි දෙයක් අහන්න. දැන් ප්‍රේක්ෂකයෝ බලන් ඉන්නවා මං ඒක අහයි කියලා. දැන් එහෙම අප්‍රකාශිත ආදරයක් හිතේ තියාගෙන කාලයත් එක්ක ජීවිතය ගෙවපු යුගයක් ඔබේ තිබුණාද හිතේ? අනිවාර්යයෙන්ම. අපිට අපි හැමෝටම තරුණ කාලයක් තිබුණා. සමහර වෙලාවට මට හිතෙනවා මෙහෙම. අපි විවෘතව කතා කෙරුවොත් විනිවිද භාවයෙන් සමහරවිට මට හිතෙනවා මගේ අවුරුදු 16 18 කාලෙදි වගේ
ඔය වගේ දෙයක් හිතේ තියෙන්න ඇති. තියෙන්නේ නැතිද තිබුණද? තිබුණා. තියෙන්නේ නැති කියලා විශ්වාසයෙන් කියන්නේ. එහෙම කියන්නේ නැහැ. තිබුණා. නමුත් ඒක ප්‍රකාශ කරගන්න බැරුව. එහෙම බලන්නු නෑ නේද? ප්‍රකාශ කරගන්න බැරුව සමහර වෙලාවට ඉතින් ඒක හිත ඇතුළෙම තැම්පත් වෙලා මං මෙහෙමත් කියන්නම් ආයේ මොකටද හංගන්නේ? මගේ අම්මා එක කාලෙකදී අහන එක හේතුවක් හින්දා දැන්වත් ඔය බඳින්න කවහරි කැමති කෙනෙක් ඉන්නව නම් කියන්න කියලා. එතකොට මම එතකොට දැන් මේක මේ මේ දුරකථන සංවාදයක්. ඉතින් මම කියනවා මේ එහෙමනම් අම්මලා අද කරනව නම් අහවලාටවත් කතා කරන්නකො. අහවලාගෙනවත් කතා කරනවා. ඒ මේ මගේ හිතේ තියෙන හින්දා. එතකොට දවස් දෙකකට පස්සේ අම්ම කියනවා අනේ ලොකු පුතා එයා ගැන කතා වෙලා වචනයක් දීලා ඉවරයිනේ වෙන කෙනෙකුට. ඒක හරි සුන්දරයි. ඒ වුණාට මම මේවා අපේ පුද්ගලිකත්වයේ ඉඳන් මම මේවා ගැන වැඩිදුර කතා කරන්නේ නැහැ. නමුත් හරි ලස්සනයි. ඒ හැමෝම හොඳින් ජීවත් වෙනවා. අපිත් හොඳින් ජීවත් වෙනවා. අපි කාලයත් එක්ක මේ දේවල් හිතෙන් බැහැර වුණත් මම හිතන්නේ මේ වැත්තට සුන්දර අද්දකින්. බැහැර වුණත් නෙවෙයි සත්‍යජිත් මහත්තයා ඇත්තම කියන්නකො කවදාවත් හිතෙන් ඈතට යන්නේ නැහැ නේද? කාටවත් හානියක් නැහැ. හිතේ පැත්තක කොනක තියෙනවා. ඇත්තටම. ආ. අපි හිතේ මේක තරුණ කාලේ නෙමෙයි ඉතින් මේක වයසට ගිහිල්ලත් මේක දේශ වෙන්න පුළුවන්. නෑ තාම ඔයාගේ හිතේ ඒක තියෙනවා. මේ දේ වයසට ගිහිල්ලා සිද්ධ වෙන්න පුළුවන්. විජේසේකර මහත්මයා ගැන මම දන්න විදිහට හෙට ඔබතුමාට එවැනි අත්දැකීමක් ඇති වෙන්න පුළුවන්. කියන්න බෑ කියන්න බෑ. ජීවිතේ ඔව කියන්න. එතන මෙතන බහුතරයකට එහෙමයි. ඔව් මේ කතා කරන්න බෑනේ මේගොල්ලෝ ආදිනේ කරන්නේ නැත්නම් ඉතින් අද අපි තුන්දෙනා විතරයි විවෘත වෙලා තියෙන අනිත් අය ඔක්කොම හංගගෙන ඉන්නවා. සාමාන්‍යයෙන් කිව්වොත් සාගර පියානෝ වේ ඉන්න සාගර ගත්තොත් සාගර මන් දන්නව නිර්දෝෂයි. සාගර බොහොම ගහගුලත් එක්ක එයා ඉන්නේ පරිසරෙත් එක්ක. දැන් මේ පැත්ත බලපුවම දැන් ඔය තිලිනත් එහෙම නෑ. එයා අජිත් නෑ. අජිත් නෑ. ඒ නිසා දැන් ඉන්නවා ඉතින් දැන් මේ සම්පත්ලා සුජීවලා ඉතින් එහෙම හිතෙන්න පුළුවන් සත්‍යජිත් මහත්තයා. ඒ හිතට වර්ණ දාන්න බෑ. නෑ 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 නෑ. අපි අහලා තියෙනවා ලෝක ප්‍රසිද්ධ චරිතවලට ආදරය කරපු අය ඉන්නවා හිතෙන්. ඔව්. අනන්ත අප්‍රමාණ. ඉතින් ඒකනේ පින්තූර අරන් ගිහලා තමන්ගේ කාමර බිත්තිවල ගහගෙන තියෙන්නේ. මොකද දැන් ඩයනා කුමාරිගේ පින්තූරේ ගහගත්ත කෙනා එහෙ යන්නද? ගිහිල්ලා ගේන්නද? එහෙම නෑ ඉතින් එහෙම තියෙනවා. සිතිවිලි වලට විතරයි වර්ණ නැත්තේ. කාටවත් කරදරයක් නොවන විදිහට. ඉගෙන ඔබට උනත් ආ හිතෙන්න පුළුවන්. අපෝ නැහැ. දැන් අපි විපත් මිනිස්සු. අපි ගීතය. ඔව්. හොඳයි. තව මොනව හරි කියන්න ඔය නෙත්තගින් සිනාසි මදිහා දැන් බලන්න මේ නිහඬ බව විඳින්න තව මොනව හරි කියන්න ඔය නෙත්තගින් සිනාසි මදිහා දැන් බලන්න ඔබ මගේ මයි කියන්න මට අයිති නෑ හිතන්න ඔබ මගේ මයි කියන්න මට අයිති නෑ හිතන්න ඔබ පතා තැවෙන්න මට සුසුම් නෑ හෙලන්න මේ නිහඬ බව බිඳින්න තව මොන නෙත්තගින් සිනාසි මදිහා දැන් බලන්න ඔබ මගේ
දැන් ළඟයි හිරු නැගෙන්න තව වරක් මා සිඳින්න දැන් ළඟයි හිරු නැගෙන්න තව වරක් මා සිඳින්න මට ආදරේ දෙයි එක වරක්වත් කියන්න මේ නිහඬ බව බිඳින්න තව මොනවාරි කියන්න ඔය නෙත්තගෙන් සිනාසෙ මදිහා දැන් බලන්න මේ නිහඬ බව බිඳින්න තව මොනවාරි කියන්න ඔය නෙත්තගෙන් සිනාසෙ මදිහා දැන් බලන්න ඉතාමත්ම අපි ආදරය කරන සුන්දර ගීතයක්. මේ ගීතය ඔබාද දවසේ අපේ වැඩසටහන්ට තෝර ගත්තේ ලක්ෂ්මන් විජේසේකර මහත්මය ගායනා කරන නිසාමද නැත්තම් නැහැ. මට ඒකටත් විශේෂ හේතුවක් තියෙනවා. ගංගා සහ සමාවෙන්න සිනා පිපෙනා වගේ මේකටත් මට කතාවක් තියෙනවා. හැබැයි ඊට ඉස්සෙල් මම මේ දේ කිය යුතුයි. මම කලාක්ෂේත්‍රයේ කීප දෙනෙක් ආශ්‍රය කරනවා. ගොඩක් යාළුවෝ නැහැ. සීමා සහිතව. හැබැයි මම මේ ක්ෂේත්‍රයේ අඳුනගෙන ඉන්න නිහතමානීම සුන්දර මිනිහෙක් මේ ලක්ෂ්මන් විජේසේකර කියන්නේ. හැබැයි මම ලකීට කිව්ව මේ වැඩසටහන පටන් ගන්න ඉස්සෙල්ලා මං අද ඔබට බනිනවා කියලා. මේ ඒක තමයි මම මේ ලියාගෙන ඇවිල්ලා තියෙන්නේ කියලා. මං ඊරෑ දෙක වෙනකන් මේක ලිව්වා. මගේ හිතට එන දේවල් මං ලිව්වා. ලකී ඇත්තටම ජංගම දුරකථනයක් පාවිච්චි කරන්නේ නැති වාහනයක් පාවිච්චි කරන්නේ නැති අමුතුම චරිතයක්. ලකී සමහර වෙලාවට මගේ නිවසට හරි මොකකට හරි උත්සවයකට ආවොත් මම ප්‍රතිපත්තියක් හැටියට ලකී පිටිපස්සෙන් දෙන්නෙක්ව දානවා. මුකුත් හින්දා නෙමෙයි. මෙයා එන්නේ වාහනයක් හයර් කරගෙන. සද්ද නොකර මෙයා ගෙදරින් යනවා මේ ටැක්සි එක නැගලා. ඉතින් මම කරන්නේ දෙන්නෙක් තියන් ඉන්නවා ලකී යන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් බලන්න මොකද මම ගිහිල්ලා ලකීව බස්සන්න ඕනයි කියලා. හරි. ඒ වගේම මෙච්චර නිර්මාණශීලී හැකියාවන් තියෙන මේ ලකී මහේෂුත් දන්නව ඇති පසුගිය අවුරුද්දේ තමයි ඒක පුද්ගල කීප සංගයක් කෙරුවේ. ඕකට මං හිතන්නේ ලකී මමයි ආශ්‍රය කරන යාළුවෝ කීප දෙනෙක් ඉන්නවා. ඒගොල්ලොත් ලකීව පුළුවන් තරම් මේ වැය කෙරුවා. ඒත් මිනිහෙක්ගෙන් උදව්වක් ඉල්ලන්නේ නැති කාටවත් කරදරයක් වෙන්නේ නැති හරි ඒ වගේ චරිතයක් මම කියනවා ඇයි මේ අලස නිර්මාණකරුවෙක් බවට පත් වෙලා ඉන්නේ කියලා. නෑ ඒක අලසකම නෙවෙයි. මම දන්නවා අලසකම නෙවෙයි. මගේ හැටි ඉතින්. ඒ වගේම මම විශේෂයෙන්ම කියන්න ඕන අතිශය පුද්ගලික මේ කාරණාවක් ඔළුවට වද දෙදි තමයි ලකියද මේ ඇවිල්ලා මේ සින්දු කියන්නේ. මම ඒකටත් මම ගරු කරනවා. ඇත්තටම මට ලකීට මේ කකුල් දෙකල්ල වඳින්න තරම් මොකද ලකී කවදාවත් කෙනෙකුට බැහැයි කියන කෙනෙක් නෙමෙයි. ඒ ලකී ගැන ඒක කතා කරන්නේ නැතුව දැන් ඊළඟට මම ඇයි මේ සින්දුවට මම කැමති වෙන්නේ කියලා කියන්න යමුනා මාලනි පෙරේරා මහත්මිය තමයි මේ ගීතේ කිවිදිය තමයි මේ සින්දුව ලියලා තියෙන්නේ. ලකීගෙම සංගීත තනුවයි ඊළඟට ලකීගෙම කටහඬයි. මේකට ලකී එකව කරලා තියෙන සංගීතය මට හිතා ගන්න බෑ. හරි. ටින් ටින් ට ටින් ටින් ටි ටින් ටින් ටි ටින් ඔය ටිකම ඇති මට මේ සින්දුව රස විඳින්න. අනිත් එක මේ සින්දුවෙන් කියන වචන ටික මං හරිම මං ආසනෑ නැවුම් කියලා කියන්න. සඳ කිනිති වතුරට වැටිලා තියෙද්දී ඒ වතුර බොර වෙච්චාම ඒ කියන්නේ වතුර සසල වෙච්චාම මේ ඒ අර කිනිති ඔක්කොම මෙයා වෙලා යනවා. ඒ වගේ තමයි මම ඔබේ දැස් තුලින් මම මගේ සේයාව හොයනකොට ඒ දේ අර සඳ කිනිති වලට වෙච්ච දේ වෙන්න එපා. මගේ රස්සාවේ හැටියට කියනවා නම් මේකට අපි කියන්නේ රිස්ක් ප්‍රිවෙන්ෂන් කියලා. ඒ කියන්නේ මේක කැඩෙන්නේ නැතුව යන්න දෙන්න මේක බලා ගන්න ඕන මහේෂ්. එතකොට මේකෙදි කියන්නේ මේ පෙම්වතා කියනවා ඔබේ
දෑස්තුනිනුත් මම දකින්නේ මගේ ඡායාව. ඒ ඡායාව බොඳ වෙන්න දෙන්න එපා. ඇත්තටම ආදරවන්තයෙන්ගේ පැතුම ඒකනේ. නිර්මල ආදරයේදී බලාපොරොත්තු වෙන්නේ ඒකනේ. මේක මම හිතන්නේ ආදරයටත් වඩා දැන් විවාහ යුවල ඒකට උනත් මෑ කරන්න පුළුවන් නේ. මම හිතන්නේ එහෙම හිතලා ලියපු එකක් කියලා. මගේ නම් හිතන්නේ විවාහ වෙච්ච යුවලක් මේ ඒක කොහොමද ඒක ඉස්සරහට විවාහ වෙච්ච යුවලක් දරාගෙන ඉන්නේ කියන අමාරුද විවාහ නෑ දරා ඒ මගේ අර යාළුවෙක් මේ හිටියා අපේ හොඳ මිත්‍රයෙක් කියාගේ මට උත්තරයක් මම කියනවා මේ දරාගෙන ඉන්න කියන්නේ ඒක අමාරුද නෑ මෙහෙමයි දැන් අපේ මිත්‍රෙක් කියන එක බඳින්න ඉස්සෙල්ලා ලෝකේ ඉන්න හොඳම කෙනා පෙම්බතියලු හොඳම කෙනා බැන්දට පස්සේ අනිත් ඕන එකක් හොඳයිලු යාරෙන්නේ. එහෙම නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරා. මම නෙවෙයි කිව්වේ යාළුවෙක් කියපේ මම. යාළුවෙක් තව යාළුවෙකුට කියපු එකක්. නෑ ඇත්ත යාළුවෙක් යාළුවෙකුට කියපු එකක්. සමහර වෙලාවට ඔය අපි බොහොම සරල කාරණා හැටියට ඔක දැක්කට ඔය තුල තියෙන සත්‍යතාවය. ඔව් ඔව්. ඒක තුල ලොකු කතාවක් තියෙනවා. ඔව් ඔව්. අයිති කරගන්නට කලින් වටිනාම දේවල් පරිස්සම් කරගන්න. අයිති වුණාට පස්සේ ඉතින් මේ කියන්නේ මේක පරිස්සම් කරගන්න. පරිස්සම් කරගන්න. දෙන්නම් පරිස්සම් කරගන්න කියන එක මේ කියන්නේ. අනිත් එක බලන්න සබාදහමයි ආදරයයි මේ දෙකම එකතු කරලා. හරිම ලස්සනයි. ඒකයි මම කිව්වේ අර සඳ කිණිති ඊළඟට විලේ ජලය මේ ඔක්කොම එකව කරලා ආදරය අපි මැද්දට දාලා සසල නොවී ඔබ හිඳින තුර අර වතුර වගේ සසල නොවී ඉන්න කියලා කියන්නේ. කාටද කියන්නේ? කාට හරි කැමති කෙනෙක් බාර ගන්න කෙනෙකුට බා සින්දු ගීතයට යන්න කලින් මේ හංසිකා බලන් ඉන්නවා මේ මං කොහෙද ඇවිල්ලා ඉන්නේ කියලා මේ ගීතයට යන්න කලින් කෙටි උත්තරයක් හංසිකා විවාහකයි එයාටත් මේ හොඳ ආදර්ශයක් කෙටියෙන් උත්තරයක් බලාපොරොත්තුෙන් අහනවම ඔබ මේ දැන් මේ ගීතයේ සහ ඒ ඇසුරේ අපි අහපු කතා සාරය ඇතුලේ ඔබ වඩා කැමති පෙම්වතාගේ චරිතයටද ඔබ වඩා කැමති ස්වාමි පුරුෂයාගේ චරිතයටද? ස්වාමි පුරුෂයත් නෑ ඒක ඍජුව උත්තරය. මම පෙම්වතෙක් මැරෙන කල් සඳකි නීති නැමි විල්දියට එවි සොයයි සියාව සඳේ ඔබ නෙතට එවි මගේ නෙතද සදා සොයයි සියාව මගේ දිලේ සඳ දියට යටින්
සසල වෙලාදිය කැළඹුණුදා බිඳෙයි සඳ කැබිලි පිට සඳකින් නිති නැමි විල්දියට එවි සොයයි සේ ආව සඳේ ඔබ නෙතට එවි මගේ නෙතද සදා සොයයි සේ ආව මගේ සසල නොවී ඔබ හිඳින තුරා පෙනේ මා ඔබේ නෙතින් සසල නොවී ඔබ හිඳින තුරා පෙනේ මා ඔබේ නෙතින් සසර පුරා සැරි සරණ තුරා බලමි නොව ඔබේ තිනමි විල්දියට එවි සොයයි සේයාව සඳේ ඔබ නෙතට එවි මගේ නෙතද සදා සොයයි සේයාව මගේ සඳකින් තිනමි විල්දියට එවි සොයයි සේයාව සඳේ ඔබ නෙතට එවි මගේ නෙතද සදා සොයයි සේ ආව මගේ මම මේක කියන්න ඕන මහේෂ් ලකීගේ එක පුද්ගල ප්‍රසංගයට ගියාම ලකී තෝරගත්තේ අර මොකක්ද ඒකට කියන්නේ අන්තිමට ගයන්න මං හිතන්නේ ලොකුම ඔල්වරසන් හන ලැබුණේ මේ සින්දුවට මට තාම මතකයි මේ සින්දුවෙන් තමයි ලකි ප්‍රසංගය ඉවර කෙරුවේ ඇත්තටම හරිම ලස්සනයි මේ ලකි කියපු හින්දා කියනවා නෙමෙයි ඇත්තටම මේ සින්දුවයි ඇත්තට මේකට ප්‍රාණවත් බව දීලා තියෙන ලකි වචන ටික ඒ වගේ මේ ප්‍රසංගය නිමා කළෙත් ඒ සින්දුවෙන් වගේම මේ අද අපේ වැඩසටහනත් සාමාන්‍යයෙන් අපි අවසාන ගීතයට කලින් නිමාව සටහන් කරනවා. වැඩසටහන නිමා කරන්නේ මේ ගීතේ. තව එක ගීතයයි තියෙන ඊට කලින් අපි නිමා කරන්නේ. ඊට කලින් මම කැමති මේ අඩුවෙන්ම කතා කරපු කෙනා හංසිකානේ. හංසිකා මේක මම හිතන්නේ වැඩියම වින්ද කෙනත් හංසිකාද. හංසිකාට අද දවසේ මේ මෙහෙම වාඩි වෙලා මේ විදිහේ ගීත ඇහෙනකොට ගීත සම්බන්ධව පෞද්ගලික සහ විවිධ සාහිත්‍ය කාරණා සහ ගීතයේ තුල තියෙන අන්තර්ගතයේ අතීතයේ ඉතිහාසයේ කතා කරන උනාද හිතුනේ ලොකු තාත්තගේ සින්දු කොහොමත් ආසයි ඒ කාලේ ඉඳන් අපි පොඩි කාලේ ඉඳන් අහනවා සුන්දරයි හැමදේම සුන්දරයි සුන්දරව විඳින්න ඕනේ එතකොට තවත් සුන්දරයි දැන් ඔබේ ඉදිරි බලාපොරොත්තු වුණාද ගායිකාවක් වෙන්න ගායිකාවක් වෙන්නම නෙමෙයි එහෙම ගායිකාවක් වෙන්න කියලා හිතන්න බෑ කෙනෙක්ට රස විඳින්න පුළුවන් විදිහට දෙයක් කරන්න තමයි ඉස්සරහට බලාපොරොත්තු වෙන්නේ. ගයන්න විතරද කැමැත්ත තියෙන්නේ? කලාවේ? ගයන්න විතරයිනේ පුළුවන්. උත්සාහ කළ බැලුවොත් මේ රඟන්න පුළුවන්ද කියලා නේද? අමතන්න ප්‍රේක්ෂකීන්ට කතා කරන්න. බලන්න ඕනේ ඉතින්. බලන්න. ඇයටත් අපි සුභපතන අපේ වැඩසටහනට එකතු වීම සම්බන්ධයෙන් ඒ වගේම අද අපේ ආරාධනාව පරිදි අපේ වැඩසටහනට ගීත 10 තෝරන්න අපිත් එකතු වෙච්ච සත්‍යජිත් විජේපුර මහත්මයාට අපේ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව ස්තුති කරනවා ආයුබෝවන් කියනවා ස්තුති මහේෂ් ඒ වගේම අද අපිත් එකතු වෙච්ච ලක්ෂ්මන් විජේසේකර අපේ ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂකවරයා ගායන ශිල්පියා ප්‍රවීණ රංගදරයා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂකවරයා හැමදේම ඒකත් ගන්න අපි දෙන එකනේ
ඉතින් ඔබ ඔබතුමාටත් බොහොම ස්තුතියි. මහේෂ්ටත් බොහොම ස්තුතියි. මම හිතන්නේ අවුරුදු 4කට පස්සේ ඇවිල්ලා ඒත් මගේ හොඳ මිත්‍රයෙක් සනත් එක්ක මම ආවේ. අදත් මගේ මේ මිත්‍රයාගේ කීමහක දාන්නත් බෑ. මම වැඩි මං කිව්ව අර මුලින්ම මං වැඩි අභියෝග බාර ගන්න කැමති නැති එක්කෙනෙක් කියලා. මම මොන නිදාසේ මේ ඉන්න ඕනේ එක්කෙනෙක්ද? මේක ඔළුවට ටිකක් බරක්නේ. අර ඉස්සෙල්ලා කිව්වා හරි දැන් නිහඬවම ඉන්න කැමති චරිතයක්. හැබැයි ඒ නිහඬ බවට අලස කියන වචනේ පාවිච්චි කරන්නේ නැතුව ඒක නිහඬ නැහැ. අලස නෙවෙයි නිහඬ බව. සමා වෙන්න අලස නෙවෙයි නිහඬ නිහඬ බව. අලස වුණොත් නරකයි. නිහඬ වෙන එක හොඳයි. අලස වෙන්නේ නැතුව. මහේෂ් මටත් වචන කීපයක් එකතු කරන්න ඕන. මම ඇත්තටම මුලින් සඳහන් කෙරුවා වගේ මට කියන්න ඕන මහේෂ් ඔබ මේ දුන්න ගෞරවය මට ආරාධනා කරලා මම ඉතාම අගය කරනවා. ඔයාට මේක 190ක් නෙමෙයි ඒ වගේ තව 190ක් යන්න මම ප්‍රාර්ථනා කරනවා. මේ වගේ මේ දේවල් නවත්තන්න එපා. මේවත් එක්ක අපි ජීවත් වෙනවා. ඇත්තටම හුඟක් මාධ්‍ය තුල හරසුන් දේවල් දකිද්දී මහේෂ් නිස්සංකව බලාගෙන ඉන්න අපි ඉරිදට සිහිනේ කිරෑ තුලින් ඇවිල්ලා ඔබ බොහොම ලයන්විත විදියට මං හිතන්නේ හදවතට කතා කරන කෙනෙක් ඔබ. මං හිතන්නේ හදවතට කතා කරන්නේ ප්‍රේක්ෂකින්ට විතරක් කියලා මම හිතනවා. ඒ වගේම මං ආයෙත් ස්තුතිවන්ත වෙන්න ඕන මගේ සොඳුරු මිත්‍රයා ලක්ෂ්මණ විජේසේකර්, ඊළඟට ලක්ෂ්මණ විජේසේකර්ගේ ඥාති දියණිය, ඒ වගේම අජිත් ජයවීර ඇතුළු මේ වාද්‍ය වෘන්දේ ඉතාම අගනා සේවයක් කිරුව, ඊළඟට මේ අපිට උදව් වෙන මේ රූපගත කිරීම වලට සහභාගි වෙන කට්ටිය, අවසාන වශයෙන් මගේ අවුරුදු 20ක දිගු කාලීන මිතුරියක් තමයි මට මේ මාව දිරිමත් කෙරුවේ මේ වැඩසටහනට එන්න කියලා. මම නම සඳහන් නොකිරුවත් මං ඇයවත් මේ අවස්ථාවේදී මං සිහිපත් කරනවා. මට කීප වතාවක් කිව්වා සතිය ඇයි එන්නේ නැති මේ වගේ දෙයකට කියලා. ඉතින් මම ඒකත් ඇයි ඔබත් එක්කම ඉන්න කෙනෙක් නිසා මම නම කියන්නේ. මම හිතුවා ඇයි එන්නේ නැත්තේ කියලා අහන්නේ මෙහෙ ඉන්න උනේ. ඒ මේ වැක. ඉතින් මහේෂ් ඊළඟට ඔයාට තව මොනවා හරි කියන්න තියෙනවද? මොකද මගේ අන්තිම ගීතය ගැන අවසාන වශයෙන් මම කියන්න යන්නේ අපි ඊළඟ ගීතයේ තෝරගත්ත ගීතේ කතා කරමු. මේ මහාචාර්ය සංගීත නිපුන් සනත් නන්දසිරි මහත්මයා ගායනා කරන මේ එදා මෙදා තුර ගීත මේක හරි වේදනාකාරී ගීතයක්. ඔබ වේදනාවෙන් ඔබ ආදරේ තාම ඉහළ තැනකින් පටන් ගන්න වේදනාවෙන් ගෙදර යන්න දහත. මහේෂ් මං ඉස්සලාම ගීතය ගැන කියන්නේ ඉස්සලා මං ඇත්තටම කියන්න ඕන මගේ නමත් සත්‍යජිත්. මම හැබැයි මම සම කරනවා නෙමෙයි සත්‍යජිත් රායිට. මං අහලා තියෙනවා සත්‍යජිත් රාය කියන චිත්‍රපට අධ්‍යක්ෂකවරයා එයාම තිර රචනය ලියලා එයාම අධ්‍යක්ෂණය කරලා එයාම සංගීතයේ සපයලා ඊළඟට ඒ චිත්‍රපටයේ රූප රාම ඔයා කලින් අඳිනවලු. ඊට පස්සේ තමයි එයා මේ රූපගත කරන්නේ. ඒ වගේ මේ ගීතය විමල් ජයශාන්ත මහත්මයා ලියපු මේ ගීතය මට හිතෙනවා සනත් සංගීත නිපුන් සනත් නන්දසිරි මහත්මයා සංගීතවත් කරලා ඔහුගේ කටහඬින්ම මේක ගැයුවේ නැත්තම් මේ ගීතයේ තියෙන භාවාත්මක ගතිය නැති වෙයි කියලා. මං එතුමාට ඉතාම මේ ගරු කරනවා. මගේ ගෞරවය පුද කරනවා මේ ගීතයට. ඔගොල්ලෝ හුඟක් හිතන ඇති මෙච්චර ලස්සනට අර මේ පීක් එකට ගෙනල්ලා ඇයි මම මේ වගේ ගීතයක් තෝරගත්තේ කියලා. මොකද මං ආදරේ සුන්දර බව මුලින් ඉඳලම මම අරගෙන ආවා. නමුත් මේ ගීතය මගේ ජීවිතයේ බැඳිලා තියෙන ගීතයක්. මේ ජීවිතයට මම ජීවිත පුරාම මම වෛර කරනවා. හැබැයි ඒ වෛරය තිබුණට මට මේ සිංදුව අහන්න නැතුවත් බෑ. මම සමහර වෙලාවට මගේ මිත්‍රයොත් එක්ක ගියාම සමහර වෙලාවට ගීතයක් දෙකක් කියනවා. හැබැයි මේ ගීතය කිව්වයින් පස්සේ මං ආයෙත් සිංදු කියන්නේ නැහැ. මේක මගේ පුද්ගලික අත්දැකීමක්. මං කෙටියෙන් කියන්නම්. මම කිව්වා ඔබට මං හුඟක්කල් මගේ ජීවිතය ගත කෙරුවේ මගේ ආච්චි සීයයි එක්ක කියලා. මගේ තාත්තගේ බාල මල්ලි හිටියා. මම මේ කතා කරන්නේ මට වයස අවුරුදු 6ක් 7ක් විතර කාලේදී. මගේ ලෝකයේ වීරයා වෙලා හිටියේ ඔහු. බාප්පා. චූටි බාප්පා. මෙයා හරිම මං
මං නවකතා පොත් කියවන්න පුරුදු කිරුවේ මාව එයා. සමහර හුඟක් දේවල් මගේ ජීවිතේ පිළිවෙල ගැන ඉගැන්වුවේ මට එයා. මට තාම මතකයි මං වයස අවුරුදු 5 6 කාලෙදි මේ කොළඹ එයා මේ රජේ හොඳ රැකියාවක් කෙරුවේ. කොළඹ මාව කරේ තියාගෙන ඇවිදිනවා මට මතකයි. සමා වෙන්න මම මගේ පුද්ගලික දෙයක් මම ඔයගොල්ලොත් එක්ක මේ වෙලාව අරගෙන කියන්නේ. නමුත් මොකද්ද හේතුවක් හින්දා එයා ප්‍රේමයෙන් පෙරදිලා. පෙරදිලා කියන්නේ ඒ කෙනා එයාව දාලා ගිහිල්ලා නෙමෙයි නමුත් එයාට වචනයක් දෙන්නේ නැතුව ඒ වගේ පොඩි misunderstanding එකකින් එයා එයාගේ ජීවිතේ නැති කරගත්තා. එයාගේ මුතුක් වෙ මෙඩි තියාගෙන. 1969 අවුරුද්දේදී මගේ ලෝකය මට මතකයි කඩාගෙන වැටුණා. අඩුම තරමේ මට බැරුව ගියා මගේ බාප්පගේ ඒ දේහය ළඟ ඉඳගෙන අඬනවා. මොකද මගේ සීය හරි තද චරිතයක්. එයා කිව්වා මගේ පුතෙක් මේ විදිහට නැති වුණාම ඒක මට ලැජ්ජාවක්. මොකද එයාට ආත්මික ශක්තියක් නැති හින්දා එයා වෙඩි තියාගෙන මැරුණේ. ඒකින්ද මම දේහය ගෙදරටවත් ගියේ නැපයි කියලා. ඉතින් මං ඔය පසුබිමේ ජීවත් වෙලා මං එද්දි ආයෙත් 1982 දී මට පුද්ගලිකව මේ වගේ දෙයක් අත්විඳින්න සිද්ධ වුණා. මං ආදරය කරපු කෙනා නැති වුණා. ඊට පස්සේ මම ජීවිතේ හුඟක් හැලහැප්පීම් වලට මුණ දුන්නා. හැබැයි මම දන්නවා කොහේ හරි තැනක ඉඳගෙන එයා මට හැමතිස්සෙම මට උදව් කරනවා. හුඟක් දේවල් වලට මං සදානායක ඇති ඒ චරිතයට මං පුද්ගලිකත්වය නිසා මාව අසුරු කරන අය මගේ කතාව දන්නවා. මං පුද්ගලිකත්වය නිසා මං ඒ ගැන වැඩි කතා කරන්නේ නැහැ. හැබැයි එකක් මම කියන්නම්. මේ සින්දුව වගේ භාවාත්මක සින්දුවක් මම අහලා නැහැ. මේ සින්දුව අහනකොට ඕගොල්ලන්ටත් සමහර වෙලාවට හිතෙනවා ඇති මේ වගේ දෙයක් මේ චිත්‍රූපේ මැවෙනවා මේ වගේ දෙයක් කියලා. මම මේ සින්දුවට මම වෛර කරනවා කියන්නේ ඒකයි. මං හදවතේ පතුලේ මම මේ සින්දුවට ඇත්තටම හරි තරහයි. ඒ වුණාට මට මේ සින්දුව අහන්න නැතුව ඉන්නත් බෑ. මම මේ විදිහට ඉවර කරනවා. ඊයේ ඉපදී අද මිය යන්නට පෙරම් පුරාගෙන උපන් ලයි. ඊයේ වේකෙන් අහස උසට බැඳි ආදර ලෝකය හිටත්ති. ඒ ඉතින් දැන් සොඳුරී ඔබ නැත ඇයි මේ ලොවමා තනිව ඒ ආයේ දවසක එක හිත් ඇතිවම ඉපදීය යමු එකට ප්‍රියේ. බොහොම ස්තුතියි.
වෙන්න ඔය මුවට උඩින් ඈත් යන්න සමුගෙන කවුරුත් ඔබේ මුව දුවතත් සුවඳ පැනින් මාත් මගේ හිතටත් ඔබ සුවඳ ඈත් නොවේ මයි යන් පත් කවුලු අසා දැතලයි බැඳ අවසන් ගමනට සුදුරිය මට නොකියාම ගියා නොකී